දිනක් විශ්වාස කරනවාද උන්වහන්සේගේ කරුණාව පවතිනට යනවා ඔබගේ ජීවිතේ ආමෙන් උන්වහන්සේගේ ප්‍රේමය කවදාවත් ඔබව පැත්තකට දාන්නේ නැහැ කවදාවත් මේ ප්‍රේමය ඔබව අත්හරින්නේ නැහැ මේ ප්‍රේමය ඔබගේ ජීවිතේ ජයග්‍රහණය කරනවා අපි කරුණා කර දේවාභිමුඛේ නැගිටිමු අපි ගායනා කරමු සර්ව බලධාරී යෙහෝවා ස්වාමී කියලා අපි යෙහෝවා දෙවියන් වහන්සේව පොරොන්දු වේ දෙවියන් වහන්සේව මේ ස්ථානයේ ආදරෙන් පිළිගමු හලෙලූයා सर्व बलदारी यहोवा स्वामी प्रिय देव समीदु पोलवे रजिंदु सर्व बलदारी यहोवा स्वामी गौरव अभी दुरा नाम उबगे नाम फमणाई स्वामी हालेलुया अभी उपगे गोद्रूपी में बैठलो हालेलुया स्तुति उपड़ स्वामिनी अब वो थोड़ा गत निसा ओ स्तुति वेवा स्वामिनी आमेन हालेलुया अभी याचना करमु सभाव उपगे दैत्य स्वान्न मा समग एकंग वेन्न मे स्थाने उप बलय दकिन्न कैमतिद मे स्थाने उप हासकम दकिन्न कैमतिद මේ ස්ථානයේ ඔබ දෙවියන් වහන්සේගේ හස්තය දකින්න කැමති නම් ඔබයි මමයි එකඟ වෙන්න ඕන. බයිබලයේ කියනවා අපිට දී තිබෙන්නේ එකම ඒ පියාණන්ගේ අපිට ඉන්නේ එක පියාණන් වහන්සේ. අප හැම කෙනෙක්ම ඒ සුද්ධ ආත්මෙන් පිරලා තියෙන්නේ. අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට එක තාත්ත කෙනෙකුට নমස්කාර කරන්ටයි අපි මේ ස්ථානෙට පැමිණ තිබෙන්නේ. ඒ නිසා අපි යාඥා කරමු පියාණනි ඔබට අනේක වාරයක් స్తుති අපව ගැලෙව්වා ඔබගේ පුදුම ප්‍රේම නිසා අපට ඔබ වහන්සේ ඔබගේ ආභිමුඛයට එන්ට කරුණාව දුන්නා ස්වාමීන් වහන්සේ අදාව ඔබ අපට කියා දුන්නා අපි සුතිවන්ත හදවතකින් එන්ට ඕන කියලා අපි ආවේ ඔබට සුති කරන්නයි අපි ආවේ ඔබට ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරන්නයි අපි ආවේ ස්වාමීන් කියන්න ඔබ යහපත් වූ දෙවියන් වහන්සේ කියලා ඔබ අපේ පාපයට සමාව දුන්නා ස්වාමින් වහන්සේ ඔබ අපිව මුදවා ගත්තා ස්වාමින් වහන්සේ ඔබ අපිව සුවකලා ස්වාමිනිය ඔබ ඔබ අපට සදාකාල ජීවනයේ අයිති කළා ස්වාමිනිය අපට ඒ උරුමය ඔබ වහන්සේ දුන්නා ජීවමාන දෙවියන් වහන්සේ අද අපි ආවේ ඔබට සුති කරන්ටයි ජීවමාන දෙවියන් වහන්සේ මේ සාක්ෂවලා ඉන්න හැම දරුවෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේගේ නිර්මලලේ ආයදිනව මේ ස්ථානයේ අපව පිරිසිදු කළ මැනව අපව පවිත්‍ර කළ මැනව අපව එක පවුලක් කළ මැනව එක කටහඬක් කළ මැනව මේ ස්ථානයේ අපව එක මුතු කළ මැනව එක් සිත් කළ මැනව ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කිව්වේ අපි ජේසුස් වහන්සේගේ නාමයෙන් රැස් වෙන කල ඔබ වහන්සේ බලය දී තිබෙනවා සභාවට ඔබ බලය දී තිබෙනවා ඇදහිලි වංශයට ඔබ බලය දී තිබෙනවා ස්වාමින් වහන්සේ පාලකයාට යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ හැමදේම ඉවත් කරන්නට දෙවියන් වහන්සේට එරෙහිව එන හැමදේම ඉවත් කරන්නට ඔබ සභාවට බලය දී තිබෙනවා අද ඒ බලය ඔබ වහන්සේ මේ දරුවන්ගේ ජීවිතවල ප්‍රකාශ කළ මැනව ප්‍රකාශ කළ මැනව ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ මේ ස්ථානයේ මේ සේවයේ ස්වාමින් වහන්සේ වූ මැනව යේසුස් වහන්සේගේ නිර්මල වූ නාමෙන් ඉල්ලා සිටිමු ආමෙන් හොඳ අත්පොලසන් නාදයක් දෙන්න දෙවියන් වහන්සේට මදි හොඳ අත්පොලසන් නාදයක් දෙන්න දෙවියන් වහන්සේට අපි ඔබ හැම කෙනෙක්ම
අපි ඔබ හැම කෙනෙක්ම කිංග්ස් රිවයිවල් ජාත්‍යන්තර සභාවෙන් අපි ඔබව ආදරයෙන් පිළිගන්නවා. අපි හැමද සිකුරාදා දවසකම උදෑසන 11ට මේ ස්ථානයේ රැස් වෙනවා දෙවියන් වහන්සේට ගෞරවය දෙන පිණිස. හැලෙලූයා. ළඟ ඉන්න කෙනාට කියන්න මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා කියලා. අත දීලා කියන්න මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා කියලා. හැලෙලූයා. හැලෙලූයා. අපි ගායනා කරන්න යනවා ස්වාමින්ගේ ගෘහයට යමුයයි කිව්වහම මගේ හද ප්‍රීතියෙන් නිපිල ගියා. හැලෙලූයා. गीतावली 122 පළවෙනි වගන්තියේ කිව්වා මට යන්න කිව්වා මට යන්න කිව්වා දේවාභිමුඛයට මම ප්‍රීතියෙන් ආවා මම අගේ පද ප්‍රීතියෙන් නිපිල ගියා මට කිව්වහම ස්වාමින්ගේ ගෘහයට යන් කියලා. ඇයි දන්නවද? ස්වාමින්ගේ ගෘහේ තමයි මට හාස්කම ලැබෙන්නේ. ස්වාමින්ගේ ගෘහේ තමයි මට සැනසීම තියෙන්නේ. ස්වාමින්ගේ ගෘහේ තමයි මට සැපීම තියෙන්නේ. ස්වාමින්ගේ ගෘහේ තමයි මට ආශිර්වාදය තියෙන්නේ. ස්වාමින්ගේ ගෘහේ තමයි මට සමාදානය තියෙන්නේ. හැලෙලූයා. අද ස්වාමින්ගේ ගෘහයට ආපු නිසා මම ප්‍රීති වෙනවා. යමුයයි කියන විට මහද ප්‍රීතියෙන් පිපිල ගියා ස්වාමින්ගේ කරුණාව සීකරනා විට මම ප්‍රසන්නතාවට ලැබුණා ස්වාමින්ගේ ගෘහයට යමුයයි කියන විට මහද ප්‍රීතියෙන් පිපිල ගියා ස්වාමින්ගේ කරුණාව සීකරනා විට මම ප්‍රසන්නතාවට ලැබුණා दुरे मम प्रीति वेमी स्वामी नट रस सुंदेमी देव मैं दुरे मम प्रीति वेमी स्वामी नट रस सुंदेमी ए तुम कल समसी करमी अदवती सुति पुदान्ने मी स्वामी ये गृह यमुयाई की अन्नवित महत प्रीति ये त्रिपिल गिया प्रशंसावट नैगुना स्वामी देऊ मैं दूरे मम प्रीति वेमी स्वामी हट पैस सुंदेमी देऊ मैं दूरे मम प्रीति वेमी स्वामी नाट रस सुंदेमी ए तुम कल समसी करमी अदवती सुति पुदान्नेमी स्वामी ये गृहयट यमुयाई कियन विट महाग प्रीति ये पिलगिया स्वामी ये करुणाव सिहि करना विट मम प्रशंसावट नैगुना स्वामी ये गृहयट यमुयाई नवित महद प्रीति यति लगिया स्वामींगे करुणाव स्वीकर नवित मम प्रशंसा वट नैगुना देव मधुरे देव मधुरे मम प्रीति वेमी स्वामी वच पैसे सुंदेमी देव मधुरे मम प्रीति वेमी स्वामी वच पैसे सुंदेमी आमेन දසවන්න දෙවියන් වහන්සේට අපි බයිබලයේ ඒ උත්පත්ති පොතේ ඒ 28 වෙනි පරිච්ඡේදයේ අපි ඒ 17 වෙනි වගන්තිය කියවලා අපි තේරුම් ගන්නට යනවා මේ දේවාභිමුඛය කොයිතරම් ලස්සන දෙයක්ද කියලා. හැලෙලූයා. අද ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි අද මේ ස්ථානයේ රැස් වෙලා තියෙනවා. මේක ආවට ගියාට කරන දෙයක් නෙමෙයි. ආවට ගියාට මේක කරන දෙයක් නෙමෙයි. හැලෙලූයා. උත්පත්ති පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය උන්වහන්සේ කියනවා මේක කොපමණ භයානක ස්ථානයක්ද. ඒ කාන්තෙන්ම
මේක දෙවියන් වහන්සේගේ ගෘහය හලෙලූයා මේක ස්වර්ගයේ දොරටුවයි කිවේය මේක ස්වර්ගයේ දොරටුව හලෙලූයා අත්පොලසන් නාදයක් දෙන්න දෙවියන් වහන්සේට ඔබ පැමිණ තිබෙන්නේ ස්වර්ගයේ දොරටුවටයි හලෙලූයා අද දොරටුවෙන් ඇතුල් වෙන්නට යනවා අද ස්වර්ගයට ඔබ ඇතුල් වෙන්නට යනවා අද ඔබ මේ ලෝකේ ජීවත් වුණාට මේ පෘථිවියේ ජීවත් වුණාට ඔබගේ ඒ දේශයේ තියන්නේ ඔබගේ પાස්පෝට් එක තියන්නේ වීසා එක තියන්නේ ස්වර්ග රාජ්‍යයටයි ඔබට ශුද්ධාත්මයන් වහන්සේ දී තිබෙනවා මුද්‍රා කර තිබෙනවා හලෙලූයා දෙවියන් වහන්සේ කියනවා මේ මගේ පුත්‍රයා මේ මගේ දරුවා මෙයා මා සමග ස්වර්ග රාජ්‍යයේ හැමදාම ජීවත් වෙන්න යනවා කියලා හොඳ අත්ප්‍රසන්න නාදයක් දෙන්න හලෙලූයා ස්වාමින්ගේ ගෘහයට යමු යයි කියන විට මහත් ප්‍රීති එපිල ගියා ස්වාමින්ගේ කරුණාව සිහි කරනා විට මම ප්‍රශංසාවට නැගුණා ස්වාමින්ගේ ගෘහයට යමු යයි කියන විට මහත් ප්‍රීති එපිල ගියා ස්වාමින්ගේ කරුණාව සිහි කරනා විට මම ප්‍රශංසාවට නැගුණා දෙවුම අත්තුසුවන් හැම කෙනෙක්ම හලෙලූයා ප්‍රීති වෙන්න මේක දේවාභිමුඛයයි හලෙලූයා මේක දෙවියන් වහන්සේගේ මන්දිරයයි මේ දේව දරුවන් ප්‍රීති වෙන ස්ථානයයි හලෙලූයා ස්වර්ගයේ දොරටුවයි දෙව් මැදුරේ මම ප්‍රීති වෙමි ස්වාමීන් කට රැස්සුන් දෙමි उन्मासेवासी මම අභක්තිකයෙක් වෙලා ඉඳද්දී උන්වහන්සේ මා වෙනුවට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසපත් කළා. ඒ නිසා මගේ පාපයට සමාව ලැබුණා. උන්වහන්සේගේ ලේ වැගිරුව නිසා මම උන්වහන්සේගේ ලේ විශ්වාස කළ නිසා මගේ පාපයට සමාව තියෙනවා. අත් දෙක ඔසවන්න. හැම කෙනෙක්ම අත් දෙක ඔසවන්න. ඔබගේ පාපයට සමාව තියෙනවා. මගේ බයිබලයේ ස්වාමින් වහන්සේ කියනවා ඔබගේ පව් උන්වහන්සේ ගණන් කරන්නේ නැහැ. උන්වහන්සේ ඔබගේ පව් මතක තියාගන්නේ නැහැ. ජෙරමියා පොතේ කියනවා හෙබ්‍රෙව් 10:38 කියනවා උන්වහන්සේ ඔබගේ 10:17 කියනවා උන්වහන්සේ ඔබගේ පාපය මතක් කරන්නේ නැහැ මතක තියාගන්නේ නැහැ උන්වහන්සේට ඔබව මතක් වෙනවා හැබැයි ඔබගේ පාපය අමතක කරනවා හලෙලූයා පාපිෂ්ඨයාව මතක් වෙනවා පාපිෂ්ඨයාගේ පාපය අමතක කරලා දානවා ඇයි පාපය මැකුණා පාපයට කුලිය ගෙවුණා හලෙලූයා හොඳ දේ සිදු වුණා එතුම් කළ හැම දේ අපි සිහි කරනවා කල්වරියේදී සිදු වුණා ළඟ ඉන්න කෙනාට අත දීලා කියන්න කල්වරියේදී මේ හැම දෙම සිදු වුණා කියලා කල්වරියේදී මේ හැම දෙම සිදු වුණා දෙව් මැදුරේ මම ප්‍රීති වෙමි හලෙලූයා දෙව් මැදුරේ මම ප්‍රීති වෙමි ස්වාමීන් හට බැසසුම් දෙමි මේ ප්‍රීතිය
මට කටින් කියන්න බැරි ප්‍රීතියක් මේ ප්‍රීතිය මගේ දෙවියන් වහන්සේ මාව ගලවා තිබෙන නිසා කියලා ඒ නිසා අද සභාව ඔබ ප්‍රීති වෙනවද ඔබ ප්‍රීති වෙන්න ඕන ඔබට මුදල් තියෙන නිසා නෙමෙයි ඔබ ප්‍රීති වෙන්න ඕන ඔබට බිස්නස් තියෙන නිසා නෙමෙයි ඔබ ප්‍රීති වෙන්න ඕන ඔබට දෙවියන් වහන්සේ ඉන්න නිසා ඔබ දෙවියන් වහන්සේ ඔබගේ තාත්තා නිසා දෙවියන් වහන්සේ ඔබගේ අබ්බා පියාණනි නිසා හalleluya උන් වහන්සේ අබ්බා පියාණනි හalleluya හalleluya පළවෙනි යොහන් තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය දාන්න පළවෙනි යොහන් තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ උන්වහන්සේ කියන පුදුම ප්‍රේමයක් මේක මේක පුදුම ප්‍රේමයක් අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේගේ කෙබඳු ප්‍රේමයක් හalleluya මොන වගේ ප්‍රේමයක්ද පුදුම ප්‍රේමයක් නේද මේක අද දෙවියන් වහන්සේව නැත්නම් ජේසුස් වහන්සේව කල්වරිය විශ්වාස කරන කල්වරි ලේ ගමන විශ්වාස කරන ඕනෑම කෙනෙකුට දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න බලය දෙවියන් වහන්සේ දුන්නා පුදුම ප්‍රේමයක් මේක හalleluya හොඳ අත්පලසන් නාදයක් දෙන්න ඔබගේ තාත්තා වුණා ජේසුස් වහන්සේ ඇවිල්ලා මෙලොවට උන්වහන්සේ දෙවියන් වහන්සේව හඳුන්වා දුන්නේ දෙවියන් වහන්සේ කියලා නෙමෙයි උන්වහන්සේ හඳුන්වා දුන්නේ පියාණන් කියලා දෙවියන් වහන්සේ වාගේ තාත්තා අත් දෙකම සුවන්න දෙවියන් වහන්සේ වාගේ තාත්තා හොඳට මතක තියාගන්න මුළු ලෝකෙටම දෙවියන් වහන්සේ තාත්තා නෙමෙයි ඇදහිලිවන්තයාට දෙවියන් වහන්සේ තාත්තා ඇදහිලිවන්තයාට ඔබ ජේසුව විශ්වාස කරනකොට දෙවියන් වහන්සේ ඔබගේ තාත්තා වෙනවා ඔබගේ තාත්තා ඔබට කවදාවත් අහිතකර දෙයක් කරන්නේ නැහැ හalleluya ඔබට සුදුසු දේ තමයි දෙන්නේ හොඳ දේ තමයි දෙන්නේ යහපත් දේ තමයි දෙන්නේ උන්වහන්සේ දන්නවා ඔබට ආරක්ෂාව ඕන කියලා උන්වහන්සේ දන්නවා ඔබට කැම ඕන කියලා උන්වහන්සේ දන්නවා ඔබට වහලක් ඕන කියලා උන්වහන්සේ දන්නවා ඔබට වීසා එකක් ඕන කියලා උන්වහන්සේ දන්නවා ඔබට රැකියාවක් ඕන කියලා උන්වහන්සේ දන්නවා ඔබට ඉපීමක් ඕන කියලා කී දෙනෙක් විශ්වාස කරනවද අද මගේ තාත්තා මට හැමදේම දෙන්න යනවා මගේ තාත්තා යහපත් වූ තාත්තා අද අපි කියුවා ගීතවලියේ සීයේ උන්වහන්සේ යහපත් කියලා හalleluya ඒ නිසා අපි දෙව් මැදුරේ ප්‍රීති වෙමු හalleluya दूरे मम प्रीति वेमी स्वामी नट पैस सुम देमी देव मैं दूरे मम प्रीति वेमी स्वामी नट पैस सुम देमी ए तुम कल समसी करमी माधवती सुति पुदन देमी देव मैं दूरे मम अतोस्वान हालेलुया अतोस्वान हम कनेक मम සුති වේවා කියන්න දෙවියන් වහන්සේට සුති වේවා කියන්න මම ප්‍රීති වෙනවා ඔබගේ නිවසේ මම ප්‍රීති වෙනවා ඔබගේ ආභිමුඛේ හදවතින් සුති පුදන්නේ මි හalleluya හalleluya ආසා කරන්න මේ දේව ආභිමුඛයට ආසා කරන්න මේ දේව අභිමුඛයට ආසා කරන්න ගීතවලි 92 දාන්න ගීතවලි 92 13 වෙනි වගන්තිය දාන්න හalleluya ආසා කරන්න මේ දේව අභිමුඛයට මේක ආවට ගියාට නෙමෙයි මේ ස්ථානයේ ඉන්න සෙනඟ ජේසුස් වහන්සේගේ නාමයෙන් රැස් වෙලා ඉන්න නිසා මේ ශාලාව අද දෙවියන් වහන්සේ ආලේපෙන් පුරවා තිබෙනවා ආමෙන් බයිබලේ කියන ස්වාමින්ගේ ගෘහේ හින්දුවන ලද්දෝ මෙන්න මෙතන පොඩි දෙයක් තියෙනවා හිඳුවන ලද්දෝ මේ ඇවිල්ලා ගියාට වැඩක් නැහැ ආවට ගියාට වැඩක් නැහැ සභාවට ආශා කරන සභාවට කැප වෙලා ඉන්න සභාවේ සමාජිකෙක් වෙලා ඉන්න බෞතිස්ම වෙලා ඉන්න ආත්මයන් වහන්සේගෙන් පිරීලා ඉන්න දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ක්‍රියා කරන ඔබට ඔබ ගෘහයේ හිඳුවනකොට දෙවියන් වහන්සේ කෙනා දෙවියන් වහන්සේගේ මිදුල්වල ඔබ සඵල වෙන්නට යනවා ඔබ සඵල වෙන්නට යනවා ළඟ ඉන්න කෙනාට අත දීලා කියන්න ඔබ සඵල වෙන්නට යනවා කියලා කියන්න ඔබ සඵල වෙන්නට යනවා හalleluya ඔබ සඵල වෙන්නට යනවා හොඳ අත්පලසන් නාදයක් දෙන්න දෙවියන් වහන්සේට සුති ස්වාමිනි මිදීමේ වීරය හalleluya අපි ජේසුස් වහන්සේගේ Hallelujah, amen, hallelujah, amen, hallelujah, amen, hallelujah.
माट दे मिल मातुल वैचम बिना संतोष सही मट निधि में पीरया निधि जाय मट दे मिल मातुल वैचम बिना संतोष सही मट मा गायमी मगे बाप कमा करला मगे बाप कमा करला नव जीव यम दुंदे नव जीव हालेलुया आमेन Never jayam gande
යෝෂුවාට දෙවියන් වහන්සේ කිව්වේ පුදුම දෙයක්. ජෙරිකෝව බිඳනමන්ට දෙවියන් වහන්සේ යෝෂුවාට කිව්වේ කියන්න මගේ සෙනගට හොර නෑ වරගෙන. ආයුධ ගන්න නෙමෙයි කිව්වේ. ආයුධ ගන්න නෙමෙයි කිව්වේ හොර නෑව ගන්න කිව්වේ. හොර නෑවරම් පිමින්ද සද්ද කරන්ට ප්‍රශංසා කරන්ට ප්‍රීති වෙන්න කියන්න. හලෙලූයා සංගීත කණ්ඩායමක් දාන්න කිව්වා. හලෙලූයා අද අපි මොනවද කරන්නේ මේ නව ගිවිසුමේ සෙනග. අදත් අපිත් කරන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. හොඳට අහගන්න. හොඳට අහගන්න. එදා ප්‍රශංසා කරද්දී ජෙරිකෝ පවුර වැටුණා. අද ඔබ ප්‍රශංසා කරද්දී ඔබගේ ඉදිරියේ තියෙන බාධාව ඔබගේ ඉදිරියේ තියෙන ඒ කන්ද ඔබගේ ඉදිරියේ තියෙන පවුර අද කඩා බිඳ දමනවා දෙවියන් වහන්සේ. අද ඔබ ප්‍රශංසා කරන්න ලෑස්තිද මා සමග? ඔබ ප්‍රශංසා කරන්නද මා සමග ලෑස්තිද? හලෙලූයා. ඔබ ප්‍රශංසා කරන්න කැමතිද මා සමග? හලෙලූයා. ඔබ ප්‍රශංසා කරන්න කැමතිද මා සමග? කියන්න කැමතිද මගේ පාපයට උන්වහන්සේ සමාව දුන්නා කියලා ඔබ කියන්න කැමතිද? හලෙලූයා. අපි ගායනා කරන්නට යනවා. හලෙලූයා. අපි ගායනා කරන්නට යනවා මගේ පාප ක්ෂමා කරලා. එතුමාව සොයමින් ආවේ ए दुरुले सनस लौवे मगे पाप क्षमा करला विश्वास करन्न नव जीव यक्म दुन सातांगे सातांगे बलय खडला सातांगे बलय खडला आधिपत्य दुन्ना मट जेरिकोव बटायन्ने जेरिकोव बटायन्ने होर नैविं जयम का जेरिकोव बटायन्ने जेरिकोव बटायन्ने होर नैविं जयम गन्ने हालेलुया देवा अभिमुखे ओब करुणा कर वाडवेन पारक यान सुति ओब हालेलुया आगन्न पिलिगन्न सुति स्वामिनी ओबड सुति वेवा ओ हालेलुया सुति वेवा अपि आवे देवियन वहांसेगे वचनेट हम कान देंटाई अपि आवे देवियन वहांसे මොනවාද මට තියෙන පණිවිඩය කියලා අහගන්ටයි. මිනිස්සයා කතා කරတာ වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සයා යාඥා කරတာ වැඩක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනයෙන් තමයි ඔබ ජයග්‍රහණය කරන්න යන්නේ. හලෙලූයා. අහගන්න පිළිගන්න අනුගමනය කරලා ජයගන්න ahaganda biliganda anugamane karala jayaganda kiyanna kiyanna langin ekkenaata ahaganda biliganda anugamane karala jayaganda ahaganda biliganda anugamane karala jayaganda Kalvari khandumudu per ek dilayat sidu puwa taime apa udessa miturane mituriyane oba hata bhavasname wedagat pani vidayai ahaga kalvari kalvari khandumudune per ek dinayak di sidu puwa taime apa udessa miturane mituriyane oba hata bhavasname wedagat mani vidayai ahaganda ahaga atosawanna hama kenekma piliganna anugamana karala jayaganda ahaganda piliganna anugamana karala jayaganda hallelujah adu man viswasa karanawa oba ma samaga ahagannata yanawa kiyala
අද මම විශ්වාස කරනවා ඔබ මා සමග පිළිගන්නට යනවා කියලා මං විශ්වාස කරනවා ඔබ අද මා සමග අනුගමනය කරන්නට යනවා කියලා අද මම විශ්වාස කරනවා ඔබයි මමයි අනුගමනය කරලා අද අපි ජයග්‍රහණය කරන්නට යනවා කියලා දෙවියන් වහන්සේ අපට දීපණිවිඩය තමයි අද උන්වහන්සේ කියනවා කඳු පහ කරන ඇදහිල්ල කියලා කඳු පහ කරන ඇදහිල්ලක් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට අද දානය කරන්නට යනවා හලෙලූයා මේක මේක දේශනා ශ්‍රේණියක් වෙන්නට යනවා අද අපි ඒ දේශනා ශ්‍රේණියේ පළවෙනි දේශනාවට අහුන්කම් දෙන්නට යනවා නැත්නම් පළවෙනි පණිවිඩයට අහුන්කම් දෙන්නට යනවා නැත්නම් පළවෙනි සත්‍යතාවයට අපි අහුන්කම් දෙන්නට යනවා මා සමග පෙරලන්න මාක් 11 වෙනි පරිච්ඡේදයට මාක් 11 වෙනි පරිච්ඡේදයේ නැත්නම් ශුද්ධ මාක් 11 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේදී උන්වහන්සේ ගෝලයන් සමග යනකොට ඔහු පසුවදා උදෑසන නැත්නම් උදේ යන කල අතික් අතික්කා ගහ මුලපටන් වියලි තිබෙනවා දුටුවොය පේතෘස් සිහිකොට රබී බැලුව මැනව ඔබ ශාප කළ අතික්කා ගහ වියලි තිබේයයි කිවේය 23 යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් කාටද උත්තර දෙන්නේ ගෝලයන්ට සහ පේතෘස්ට දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටපල්ලා හැම කෙනෙක්ම අතොසවලා කියන්න දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කියන්න මා සමග දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල මා සමග කියන්න දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටපල්ලා නුඹලාට සබවක් නුඹලාට කියමි කවරෙක් නමුත් මේ කන්දට කතා කොට මන් දන්නේ නෑ ඔබ කඳු වලට කතා කරනවද කියලා මන් දන්නේ නෑ ඔබ දෙවියන් වහන්සේට විතරද කතා කරන්නේ කියලා සැක කරන්න එපා ළඟින් ඉන්න කෙනාගේ අතින් අල්ල ගන්න ලස්සනට අල්ල කියන්න සැක කරන්න එපා කියලා සැක කරන්න එපා සැක කරන්න එපා සැක කරන්න එපා තමා කියන දේ සිදුවේයි අදහන්නේ නම් තමා කියන දේ සිදුවෙනවා කියලා අදහනවා නම් තමා කියන හැම දෙම නෙමෙයි තමා කියන දෙවියන් වහන්සේගේ දේ සිදුවේයි කියයි අදහන්නේ නම් ඒක ඔහුට සිදුවන්නේය 24 එබැවින් නුඹලාට කියමි නුඹලා යාඥා කොට ඉල්ලන මොන දෙයක් වත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයි අදහපල්ලා ඒවා නුඹලාට ලැබෙන්නේය නුඹලා යාඥා කරමින් සිටින කල ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමා වෙන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමා වෙයල්ලා නමුත් නුඹලා කමා නොවනවා නම් ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලාගේ වරද වලට කමා නොවනසේක මේක තමයි අපි ගන්න පාඩය මේක තමයි අපි ගන්න බයිබල් කොටස අද මේ ශ්‍රේණියට අදාළ වෙන්නේ මේ කොටසයි මේ කොටස තමයි මම තව සුමාන 4-5ක්ම මේ ගැන කතා කරන්න යනවා නමුත් අද කතා කරන්න යන්නේ එක සත්‍යතාවයයි ඒ සත්‍යතාවය අපි කියන්න යනවා ඒ සත්‍යතාවය තමයි දෙවියන් වහන්සේ ඔබට ඇදහිල්ලක් දී තිබෙනවා දෙවියන් වහන්සේ ඔබට ඇදහිල්ලක් දී තිබෙනවා පාස්ටර් මට කඳු පහ කරනවා තියා මට මගේ යාඥාවටවත් පිළිතුරු ලැබෙන්නේ නැහැ මම යාඥා කරනවා මම निराහරව ඉන්නවා මම මේ කරනවා මං හිතන්නේ මට ඇදහිල්ල නැහැ අද ඔබ අඬනවාද ඇදහිල්ල නැහැ කියලා අද ඔබ යාඥා කරනවාද මට ඇදහිල්ල නැහැ කියලා අද ඔබ දෙවියන් වහන්සේට යාඥා කරලා කියනවා ඇති දෙවියන් වහන්සේ මට ඇදහිල්ල දෙන්න කියලා කරුණා කරලා යාඥා කරන්න එපා ඒ යාඥාව වැරදි යාඥා කරන්න එපා ඇදහිල්ල ඉල්ලලා ඒක වැරදි යාඥාවක් ඇයි දෙවියන් වහන්සේ ඔබට ඇදහිල්ල දී තිබෙනවා දෙවියන් වහන්සේ ඔබට ඇදහිල්ලක් දී තිබෙනවා අනිත් එක මේ දීලා තිබෙන ඇදහිල්ල නිකන් ඇදහිල්ලක් නෙමෙයි කඳු පහ කරන ඇදහිල්ලක් හාලෙලූයා කන්දට කතා කරන්න පුළුවන් ඇදහිල්ලක් දෙවියන් වහන්සේ අද ඔබටයි මටයි දී තිබෙන්නේ කන්දට කතා කරන්න පුළුවන් ඇදහිල්ලක් ආමෙන් කියන්න විශ්වාස කරන්න අද අද කී දෙනෙක් විශ්වාස කරනවද ඔබ විශ්වාස කරලා ඔබගේ ප්‍රශ්නෙට ඔබ අණ කරපුවම ප්‍රශ්නේ ඔබගේ ජීවිතෙන් ඉවත් වෙන්නට යනවා ඒ බාධාව ඉවත් වෙන්නට යනවා ඔබගේ ජීවිතෙන් ඒ බාධාව ඔබට එරෙහිව එන හැම දෙයක්ම ඉවත් වෙන්නට යනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒකයි අපි ගායනා කරේ සාතන්ගේ බලය කඩලා සාතන්
सातान के बाले खड़ी खाऊद येसुस क्रिस्तुस वहां से सातान के बाले खड़ला मट आधिपत्य दुन्ना मुन आधिपत्य द येसुस वहां से के नामेन दें मनुष्य स्व करंड पुलवां येसुस वहां से के नामेन यक्षयन दूर करंड पुलवां येसुस वहां से के नामेन अपिट ए वहां भी वत वहां वत बेन है ऐ येसुस क्रिस्तुस वहां से केनवा अपिट उन्वहां से के नामेन में आधिपत्य दी तिबेनवा ऐ येसुस क्रिस्तुस वहां से म यक्षयागेम यक्षयाव पराजय कर निसा අද අපිට ඇදහිලි වන්තයාට අද මේ ඇදහිල්ල දී තිබෙනවා ආධිපත්‍ය දී තිබෙනවා අද කී දෙනෙක් විශ්වාස කරනවද දෙවියන් වහන්සේ මේ ස්ථානයේ කියලා හාලෙලූයා පාස්ටර් වා කිව්වා විතරයි සත්‍යතාවය අපි තාම දන්නේ නැහැ කොහෙද අපිට මේ ඇදහිල්ලක් දී තිබෙනවා කියලා කියන්නේ මට තාම ඒක අත්හදා බලා ගන්න බැරුව ගියා මට තාම අත්හදා බලා ගන්න බැරුව ගියා මට ඇදහිල්ලක් තියෙනවද කියලා මට ඇදහිල්ලක් තියෙනවද කියලා අත්හදා ගන්න බැරුව ගියා හොඳට මතක තියා ගන්න अद अद इंदला ओब विश्वास करन पटंगांड देव वचने अद इंदला देव वचने विश्वास करन ओबट अहट पेन देने में विश्वास करन टोना एवा थावकालिकाई ओबट खान रहने ने देने में ओब विश्वास करन टोना एवा थावकालिकाई देवियन महंसगे वचने सदाकालिकाई एनिसा देवियन महंसगे वचने विश्वास करंट हालेलुया ओबगे दकुना तोसवला कियन्न पास्टर मम अद इंदला देवियन महंसगे वचने विश्वास करंट यानवा දෙවියන් වහන්සේගේ වචනේ කියන ඕනෑම දෙයක් මම විශ්වාස කරන්න යනවා ඒකයි අපි ගායනා කරේ අහගන්න පිළිගන්න අනුගමනය කරලා දාගන්න ඒක අනුගමනය කරන්න දෙවියන් වහන්සේගේ වචනේ අනුගමනය කරන්න දෙවියන් වහන්සේගේ වචනයත් එකයි දෙවියන් වහන්සේත් එකයි දෙවියන් වහන්සේට පුළුවන් වෙච්ච දේ දෙවියන් වහන්සේගේ වචනයට පුළුවන් ආමෙන් ඕ සුති වේවා යෙස් දෙවියන් වහන්සේ ඔබ උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදවල කියවලා බැලුවොත් ඔබට තේරෙයි දෙවියන් වහන්සේ කිව්වා එළිය වේවා කියලා. උන්වහන්සේ එළිය වේවා කියලා කියද්දී උන්වහන්සේ විශ්වාස කරා උන්වහන්සේගේ කටින් පිට වෙන වචනය සිදු වෙන්නට යනවා කියලා. ඒ නිසා ඒ එළිය සිදු වුණා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා සත්තු මැවෙන්න කියලා. අපි වගේ සත්තු විතරයි මැව්වේ නැත්තේ උන්වහන්සේ අපිව උන්වහන්සේ හැදුවා. අනිත් අය ඔක්කොම මැව්වා. සඳ තාරකා හස පොළව උන්වහන්සේ මැව්වා මොකෙන්ද මැව්වේ මේ වචනෙන් වචනෙන් උන්වහන්සේගේ වචනය බලය තියෙනවා එදා උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ තිබිච්ච වචනේ බලයමයි අද මේ වචනේ බලය තියෙන්නේ ආමෙන් කියන්න අද ඔබටත් කරන්න තියෙන්නේ ඒකයි හදවතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ ඒ වචනේම තමයි කන්ද පහ වෙනවා කන්ද පහ වෙනවා බාධාව පහ වෙනවා හලෙලුයා ආර්ථික ප්‍රශ්නේ ඉවත් වෙනවා රස්සාව ඔබට ලැබෙනවා ආශිර්වාදය ලැබෙනවා ඔබ නිදහස් වෙනවා ඔබ සුව වෙනවා ඔබට ආශිර්වාදය ලැබෙනවා සාපේ ඉවත් වෙනවා දෙවියන් වහන්සේගේ කරුණාව ඔබගේ ජීවිතේට පැමිණෙනවා හදවතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරන්න ආමෙන් කියන්න ඕ හලෙලුයා ඇදහිල්ල වැදගත් බව අපි හැම කෙනෙක්ම දන්නවා උන්වහන්සේ කිව්වා හෙබ්‍රෙව 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ මොනවද උඹ කරන්න ඕන නුඹලා ඒ මක් නිසාද දෙවියන් වහන්සේ වෙතට එන දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින් දෙවියන් වහන්සේ විද්‍යාමාන බව නැත්නම් දෙවියන් වහන්සේ ඉන්න බව විශ්වාස කරන්න ඕන ඒ වගේම උන්වහන්සේ සොයන්නන්ට අද උන්වහන්සේව සොයන අය තමයි මේ ස්ථානේ ඇවිල්ලා තියෙන්නේ රස්නේ උනාට සමයක උනාට රාමදාන් උනාට ඒ අය නිර්හාරව ඉන්න උනාට අපි ඇවිල්ලා තිනෝ දේවාභිමුඛයට ස්වාමින්ගේ ගෘහයට ඇවිල්ලා තිනවා ඒකට හේතුව දෙවියන් වහන්සේ විද්‍යාමානයි හලෙලූයා ස්වාමින් වහන්සේගේ ගෘහයට ඇවිල්ලා තිනවා ඒකට හේතුව උන්වහන්සේව සොයන කෙනාට උන්වහන්සේ විපාක දෙන්න යනවා උන්වහන්සේ ස්වර්ගීය විපාක දෙන්න යනවා අතෝසවල කියන ස්වාමින්වහන්සේ ස්වර්ගීය විපාක මට දෙන්න යනවා කියලා හලෙලූයා ඒ නිසා මා සමග හොඳින් කරුණා කරලා කැප වෙන්න මං කිව්වා මේක ශ්‍රේණියක් කියලා මං කිව්වා මේක ඇදහිල්ලේ ශ්‍රේණියක් කියලා ඒ නිසා අද ඉඳලා හැමදාම විශ්වාස කරලා හෙබ්‍රෙව 11 වෙනි පරිච්ඡේදය ඔබ හැමදාම කියවන්න හැමදාම හෙබ්‍රෙව 11 වෙනි පරිච්ඡේදය කියවන්න මම මේ මාත්‍රකාව නවතිනකම් මම මේ මාත්‍රකාව නවතිනකම් ඔබ හෙබ්‍රෙව 11 වෙනි පරිච්ඡේදය කියවන්න හෙබ්‍රෙව 11 වෙනි පරිච්ඡේදය කියන්නේ ඇදහිල්ලේ පරිච්ඡේදය කියලා ඇදහිල්ලෙන් ජයග්‍රහණය කරපු කී දෙනෙක් ගැනද ඒකේ සඳහන් වෙනවා ඒ හුඟක් අයගෙන සඳහන් වෙනවා ඒ නිසා ඔබට ඒ අය ආදර්ශයක් කරගෙන ඔබට බලන්න පුළුවන් ඒ අය ඇදහිල්ලෙන් කොයි විදිහටද ක්‍රියා කරේ කියලා නමුත් අද අපි කතා කරන්නේ මොන ඇදහිල්ල ගැනද අපි කතා කරන්නේ උන්වහන්සේගේ ඇදහිල්ල ගැන හැම කෙනෙක්ම කියන්න දෙවියන් වහන්සේගේ ඇදහිල්ල ගැන කියලා
දෙවියන් වහන්සේගේ ඇදහිල්ල ගැන මා සමග එන්න මාක 11 වෙනි පරිච්ඡේදයට එන්න මාක 11 වෙනි පරිච්ඡේදයට එන්න උන්වහන්සේ කියන්න හැවිද්දේ මේ ස්ථානයේ ඒ මාක 11 වෙනි පරිච්ඡේදයේ අපි හිටියේ 20 හalleluya බලන්න දැන් අපි 12 වෙනි වගන්තියට ආවොත් අපිට තේරෙනවා පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත්ව එද්දී උන්වහන්සේට බඩගිනි විය කොළ ඇති අත්තික්කා ගහක් උන්වහන්සේ දුරින් දැක එයින් යමක් ලැබේදෝ කියා ළඟට ගිය සේක ගස ළඟට පැමිණි කල කොළ මිස වෙන කිසිවක් සම්බ නොවිය මක්නිසාද ඒවනාහි අත්තික්කා වාරය නොවිය උන්වහන්සේ කතා කොට මෙන්න දැන් දේශවාසී කතා කරනවා කවුද කතා කරන්නේ ජේස්වාංශේ කතා කරනවා කාටද කතා කරන්නේ අත්තික්කා ගහට අහගන්න මෙතෙන් පටන් කිසි කලක කිසිවෙක් තාගෙන් පළ නොකාවයි ගහට කීසේක ජේසුස් වහන්සේ ගහට කතා කරලා කිව්වා මින් පස්සේ නුඹ පළ දරන්නේ නැහැ නමුත් දැන් 20 වෙනි වගන්තියට ආපුවම පස්සේ ඔව් පසුවදා ඊළඟ දවසේ උදේ මෙන්න යනවා යනකොට තමයි පේතෘස්ට මතක් වුනේ පේතෘස්ට මතක් වෙලා 21 කියනවා පේතෘස් සීකොට රබ්බි නැත්නම් ගුරුවරයා බලන්න 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 වෙලා තියෙන දේ ඔබ ශාප කළ අත්තික්කා ගහ වියලි වෙලා ඉතින් අර ඔබ ශාප කරපු ගහ ඒක වියලි වෙලා ඇති ඉතින් ඔබ අර ශාප කරපු ගහ වියලි වෙලා ඉතින් පුදුමයක්ද නැහැ දෙවියන් වහන්සේ එයා දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ කතා කරපුවම සිදු වෙනවා ආමෙන් දෙවියන් වහන්සේ එළිය වේවා කියපුවම එළිය ආවා දෙවියන් වහන්සේ හඳ වේවා කියවම හඳක් ආවා දෙවියන් වහන්සේ ඉර වේවා කියවම ඉරක් ආවා දෙවියන් වහන්සේ පෘථුවිය හදනකොට පෘථුවිය ආවා උන්වහන්සේගේ වචනයෙන් තමයි මැව්වේ මේ ඔක්කොම ඒක හෙබ්‍රෙව් 1:3 කියන උන්වහන්සේගේ වචනය කරන කොටගෙනයි හැමදේම මැව්වේ කියලා හalleluya ඒ නිසා උන්වහන්සේ ඒ ජේසුස් වහන්සේම උන්වහන්සේ තව උන්වහන්සේ කරන කොටගෙන තමයි හැමදේම මැව්වේ දැන් ඒ මැවුම්කාර ජේසුස් වහන්සේ කියනවා අත්තික්කා ගහ උඹ පළ දරන්නේ නැහැ ඊට පස්සේ ඊළඟ දවසේ බලනකොට අත්තික්කා ගහ මැරිලා මේතකොට තමයි පේතෘස් ඇහුවේ මොකද්ද කරන්නේ මොකද්ද වෙලා තියෙන්නේ මොනවාද මේකේ තේරුම එතකොට තමයි ජේසුස් වහන්සේ කිව්වේ නුඹලාට සබවක් නුඹලාට කිය මේ 23 කවරෙක් නුමුත් මේ කන්දට කතා කොට මේ කන්දට කතා කොට කිව්වොත් යන්න කියලා ඉදිරි මුහුදේ වැටියන්න කියලා හැබැයි තමගේ හිතේ කිසි සැකයක් නැතුව කිව්වොත් මොනවද වෙනවා කිව්වේ කන්ද ඉවත් වෙනවා කිව්වා ඒ නිසා ඇදහිල්ල වැදගත් ඇදහිල්ල වැදගත් නමුත් අපිට මොනවද ගේ ඇදහිල්ලක්ද දෙවියන් වහන්සේ දී තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ඇදහිල්ල දැන් එතකොට ජේසුස් වහන්සේට තිබුණේ කාගේ ඇදහිල්ලද වචනය කියද්දි සිද්ධ වෙන්නේ කාගේ ඇදහිල්ලද දෙවියන් වහන්සේගේ ඇදහිල්ල හැම කෙනෙක්ම කියන දෙවියන් වහන්සේගේ ඇදහිල්ල කියන්නේ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ ඇදහිල්ල කියලා. මනුෂ්‍ය ඇදහිල්ල නෙමෙයි දෙවියන් වහන්සේගේ ඇදහිල්ල. ඔබට දෙවියන් වහන්සේගේ ඇදහිල්ල තියෙනවා නැත්නම් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තියෙනවා නම් ඔබට ඒ දේ සිදු වෙන්නට යනවා. ආමෙන් කියන්න. හාලෙලූයා. එම නිසා රෝම 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තියට පෙරලන්න. මම ඔබට ඔප්පු කරන්නම් බයිබලයෙන් ඔබට ඇදහිල්ල දෙවියන් වහන්සේ දී තිබෙනවා කියලා. දෙවියන් වහන්සේ ඔබට ඇදහිල්ලක් දී තිබෙනවා. දෙවියන් වහන්සේගේම ඇදහිල්ල ඔබට දී තිබෙනවා මෙච්චර කල් ඔබ හිතුවා මට ඇදහිල්ල නැහැ මං යනවා පාස්සෙනවිල් ගාවට ගිහිල්ලා යාඥා කරගන්නවා මං ගිහිල්ලා පාස්ස සාන්ත ගාවට ගිහිල්ලා යාඥා කරගන්නවා ඇයි මට ඇදහිල්ල නැහැ මං ඔබගෙන් අහන්න යනවා ඔබ කොහොමද ගැලවීම ලැබුවේ මං ඔබගෙන් අහන්න යනවා ඔබ කොහොමද පව් වලට ප්‍රමාව ලැබුවේ මං ඔබගෙන් අහන්න යනවා ඔබ කොහොමද දන්නේ ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා පාස්ටර් මම දන්නේ ඇදහිල්ලෙන් ආ ඇදහිල්ල එහෙනම් ඔයාට තියලා තියෙනවා එනම් වාට ඇදහිල්ලක් තියෙනවා එනම් ඔය නැහැ කිව්වේ ඉතින් පාස්ටර් මගේ කකුලේ දැන් මේ දනිස්සේ අමාරුව තියෙනවා දැන් අවුරුදු 2-3ක්ම තාම ඒක හොඳ වුන්නේ නැහැ එහෙනම් මොනවද කරන්න ඕන කන්දට කතා කරන්න ඕනේ කන්දට කතා කරන්න ඕනේ ඉවත් වෙන්න කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් කන්ද ඉවත් වෙන්නට යනවා ඔබට දෙවියන් වහන්සේගේ ඇදහිල්ල දී තිබෙනවා දැන් රෝම 12:3 කියනවා නුඹලා එකිනෙක සුදුසු තරමට වඩා තමාගෙන උතුම් කොට නොසිතා මෙන්න අහගන්න දෙවියන් වහන්සේ එකිනෙකාට බෙදා දුන් අය කියන්නම් දෙවියන් වහන්සේ එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය අය කියන්නම් දෙවියන් වහන්සේ එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ
ප්‍රමාණය ආ කියන්න මා සමග දෙවියන් වහන්සේ එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය දැන් කී දෙනෙක් විශ්වාස කරනවද දෙවියන් වහන්සේ ඔබට ඇදහිල්ලක් බෙදලා දීලා තිනවා කියලා ආමෙන් ඇදහිල්ලක් බෙදලා තියෙනවා හලෙලූයා දෙවියන් වහන්සේ ඔබට ඔබගේ ඇදහිල්ල නැත්නම් දෙවියන් වහන්සේගේ ඇදහිල්ල ඔබට ඔබගේ ඇදහිල්ලේ ප්‍රමාණයට ඔබට බෙදලා දීලා තිනවා කෑම බෙදනවා වගේ දෙවියන් වහන්සේ ඔබට බෙදලා තිනවා ආමෙන් කියන්න හලෙලූයා මා සමග පෙරලන්න දෙවනි තෙසලෝනික 3:2 මේක වැඩි මහල්ලන්ට මේ පාඩම වැඩි මහල්ලන්ට මේ පාඩම පාස්ටර්ලට මේ පාඩම සේවය කරන අයට මේ පාඩම ගුරුවරයන්ට මේ පාඩම ඔළුව ලොකු අයට මේ පාඩම ඔළුව ඉදිමිච්ච අයට දෙවනි තෙසලෝනික පොතේ 3 පරිච්ඡේදයේ දෙවනි වගන්තියේ කියනවා හිතුවක්කාර නපුරු මිනිසයන්ගෙන් අප ගලවනු ලබන පිණිසද අප උදෙසා යාඥා කරපල්ලා මක්නිසාද සියල්ලන්ටම ඇදහිම නැත මොකද පාසලේ කියන්නේ ඉස්සෙල්ලා කිව්වා හැම ඔක්කොටම බෙදලා දීලා තිනවා කියලා හැම කෙනාටම ඇදහිල්ලක් බෙදලා දීලා තිනවා කියලා අපි තුන් පාරක් කියෙව්වා දැන් ඒ බයිබලෙම කියනවා ඒ බයිබලෙම අපිට කියනවා මක්නිසාද සියල්ලන්ටම ඇදහිම නැත කියලා ආ එහෙනම් ඒක වෙන්න ඇති පාස්ටර් මට සුව වුණ නැත්තේ මෙච්චර කල් මට ඇදහිල්ලක් නැහැ හොඳට ආගන්න මේක කතා කරේ කාගෙන දන්නවද නපුරුයෝන් ගැන කාගෙනද නපුරු මිනිස්සු ගැන කොයි මිනිස්සුද දෙවියන් වහන්සේ දන්නේ නැති අය ගැන හිතුවක්කාර මිනිස්සු ගැන දෙවියන් වහන්සේව දන්නේ නැති අය ගැන ඒ අයට ඇදහිල්ලක් නැහැ ආමෙන් කියන්න රෝම 12:3 කාටද කතා කරේ ඔයයි මමයි වගේ ඇදහිල්ල තියන අයට ඇදහිල්ල තියන අයට දෙවියන් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේ ඔයාගේ තරමට ඇදහිල්ල බෙදලා දී තියෙනවා කියලා ඔයා යහපත් නිසා ඔයාට ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඇදහිල්ලක් දී තිබෙනවා නමුත් නපුරු අයට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ගිය අයට දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැති අයට එයාට ඇදහිල්ලක් නැහැ නමුත් ඔයාට ඇදහිල්ලක් තියෙනවා ළඟින් එක්කෙනාට අත දීලා කියන්න බලන්න ඔයාට ඇදහිල්ලක් තියෙනවා ඔයාට ඇදහිල්ලක් තියෙනවා ඔයාට ඇදහිල්ලක් තියෙනවා හලෙලූයා ඔයාට ඇදහිල්ලක් තියෙනවා එතකොට අපි මොනවද කිව්වේ දෙවියන් වහන්සේ ඔබට ඇදහිල්ලක් දී තිබෙනවා ආමෙන් කියන්න දෙවනි එක ඒක දෙවියන් වහන්සේගේ ඇදහිල්ල කාගේ ඇදහිල්ලද මගේ ඇදහිල්ල නෙමෙයි දෙවියන් වහන්සේ මොන වගේ ඇදහිල්ලක්ද අත් එක්ක ගහට කතා කරන්න පුළුවන් ඇදහිල්ලක් ආමෙන් කියන්න අත් එක්ක ගහ මැරලා යන ඇදහිල්ලක් හලෙලූයා කඳ අහක් වෙන ඇදහිල්ලක් මේක කඳ අහක් වෙන්න පුළුවන් ඇදහිල්ලක් හැම ඒ විතරක් නෙමෙයි සියලු ඇදහිලිවන්තයන්ටම මේ ඇදහිල්ල දී තිබෙනවා සියලු ඇදහිලිවන් ඒ කියන්නේ වාට ඇදහිලිවන්තයා කියන්නේ වාට කියන්නේ කවුරු කියලාද වාට කියන්නේ කවුරු කියලාද ඩුබායි ළමෙක් කියලාද නෑ වාට කියන්නේ ඇදහිලිවන්තයා කියලා වාට ඇදහිලිවන්තයා කියලා කියන්නේ වාට ඇදහිල්ලක් දී තිබෙන නිසා පාස්ටර් මෙච්චර කල් මට හාස්කම හම්බුන්නේ නැත්තේ උදි වා විශ්වාස කරේ නෑනේ වාට ඇදහිල්ලක් තියෙනවා කියලා ඔයා හිතුවා මට විතරයි ඇදහිල්ල තියෙන්නේ කියලා ඔයා හිතුවා පාස්ටර් නෙවිල්ට ඇදහිල්ල තියෙන්නේ කියලා ඔයා හිතුවා පාස්ටර්ලට විතරයි ඇදහිල්ල තියෙන්නේ කියලා ඔයා හිතුවා මේගොල්ලන්ට විතරයි ඇදහිල්ල තියෙන්නේ කියලා නෑ ඔයාට ඇදහිල්ලක් දී තිබෙනවා දැන් විශ්වාස කරොත් දැන් ලැබෙනවා දැන් විශ්වාස කරොත් දැන් කන්ද ඉවත් වෙනවා දැන් විශ්වාස කරොත් දැන් අත්තික්ක ගහ මැරෙනවා දැන් විශ්වාස කරොත් දැන් රස්සාව ලැබෙනවා දැන් විශ්වාස කරොත් දැන් හාස්කම ලැබෙනවා දැන් විශ්වාස කරොත් දැන් ඔබ නිදහස් වෙනවා ආමෙන් කියන්න ඕ හලෙලූයා ඇදහිල්ල උදෙසා යාඥා කරන්න එපා ඒ යාඥාව වැරදි ඒ යාඥාව වැරදි ඇයි දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන දෙයට යාඥා කරන්න ඕනේ නැහැ අනේ පාස්ටර් මම නිරාරව ඉඳගෙන යාඥා කරා මට ඇදහිල්ල දෙන්න කියලා නැහැ ඇදහිල්ල ලැබෙන්නේ කොහොමද දන්නවද ඇදහිල්ල ලැබෙන්නේ ඇහිමෙන් ඇදහිල්ල ලැබෙන්නේ ඇසීමෙන් ඔබ සුභාරංචිය දාහගත්තා ඔබ ආර සුභාරංචිය ඇහුවා ඔබ වචනේ ඇහුව නිසා තමයි ඔබට ඇදහිල්ල ආවේ ඒක නිසා තමයි මේ පාස්ටර් වචනේ විතරයි කතා කරන්නේ මේවා පාස්ටර් කතා කරන්නේ නැහැ මගේ අදහස් ඔබට ඇදහිල්ල දෙන්න බෑ දෙවියන් වහන්සේගේ වචනය ඔබට ඇදහිල්ල නිකුත් කරනවා ඒකයි උන්වහන්සේගේ රෝම 10:17 අහන්න අහන්න තමයි ඇදහිල්ල ලැබෙන්නේ යන්නේ ඒ නිසා මම මොනවද කරන්නේ ඔයාට දීගෙන දීගෙන යන්නේ වචනය තමයි ඔයාට දීගෙන දීගෙන යන්නේ වචනය තමයි මොනවද දෙන්නේ ඇදහිල්ල තමයි දෙන්නේ
ඇදහිල්ල තමයි දෙන්නේ හැලෙලූයා දෙවනි තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ දෙවනි වගන්තියේ පවුලු තිමෝතිට කතා කරලා කිව්වා තිමෝති මේ ඔයාට හොඳ වැඩක් තියෙනව කරනවා නම් දෙවනි තිමෝති 4:2 ඔයාට හොඳ වැඩක් තියෙනව කරනවා නම් මොකද කරන්න ඕනේ වචනය දේශනා කරපන් ඇයිනවද මොකද දේශනා කරන්නේ වචනය දේශනා කරන්න දේශකයන් අහගන්න වචනය දේශනා කරන්න කලටත් අකලටත් මේ දේශනා කරන්න වචනය ඔයාගේ අදහස් දේශනා කරන්න එපා ඔයා ඔයාගේ අත්දැකීම් දේශනා කරන්න එපා ඒව කවදාවත් පවතින්නේ නැහැ වචනය දේශනා කරන්න සුභ ආරංචිය දේශනා කරන්න ජේසුස් වහන්සේ ගැන දේශනා කරන්න කල්වරිය දේශනා කරන්න ජේසුස් වහන්සේගේ ලේ දේශනා කරන්න දෙවියන් වහන්සේ තාත්තා කියලා දේශනා කරන්න උන් වහන්සේගේ ඔබව ගැලවුවා කියලා විශ්ව දේශනා කරන්න එතකොට බලය ලැබෙන්නට යනවා ආමෙන් කියන්න හැලෙලූයා ඒක නිසා ඇදහිල්ලට යාඥා කරන්න එපා ඇදහිල්ලට යාඥා කරන්න එපා මාසමක පෙරලන්න එපිස පොතේ දෙවන පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියට එපිස පොතේ දෙවන පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියට ඕ ස්තුති වේවා කියන්න ස්තුති වේවා කියන්න බයිබලේ පෙරලන ගමන් කියන්න ස්තුති වේවා කියලා ඕ ස්තුති වේවා කියන්න දෙවියන් වහන්සේට හැලෙලූයා මක් නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්න හොය දැන් මං ඔයාගෙන් ඇහුවොත් ගෙම ගැලවීම ලැබලාද කියලා ඔයා ටක් ගලත උස්සනවා. එතකොට මං අහුවාම ඔයාට ඇදහිල්ල තියෙනවද කියලා වා කියනවා නැහැ කියලා. එහෙනම් වෙන්න බෑනේ මේක පරස්පර විරෝධී. බයිබලේ දැන් කියනවා ඔයාට මක් නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්න ඕය. අත ඔසවන්න දකුණ අත ඔසවන්න. මම ගැලවී සිටින්නේ ඇදහිල්ල කරන කොටගෙනයි. ලියන් කියානාපව. මම ගැලවී සිටින්නේ ඇදහිල්ල කරන කොටගෙනයි. ඊට පස්සේ බයිබලේ කියනවා ඒ නුඹලාගෙන් නොවේ. ඒ නුඹලාගෙන් නොවේ. හා ඒක දෙවියන් වහන්සේගෙන් දීව ලැබිච්ච දීමනාවක්. අත රෝම 12:3 මොනවාද කිව්වේ? දෙවියන් වහන්සේ බෙදලා දුන්නා. නිකං බෙදලා දුන්නා. දීමනා දුන්නා. ඇදහිල්ලක් දුන්නා. මොන වගේ ඇදහිල්ලක්ද? අත්තික්කා ගහට කතා කරන්න පුළුවන් ඇදහිල්ලක්. කන්දට ඉවත් වෙන්න කියලා කතා කරන්න පුළුවන් ඇදහිල්ලක් දෙවියන් වහන්සේ ඔබට දී තිබෙනවා. ඇහෙනවා කියලා මම විශ්වාස කරනවා. ආමෙන් හැලෙලූයා එනිසා අපි රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදෙට පෙරලමු රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදය නැත්නම් අපි රෝම පොතේ පැත්තක තියමු අපි ගෙන සුමානි කරමු අනිත් එක දාන්න අපි පෙරලමු 2 කොරින්තිය 4:13 මොකද අපිට වෙලාව මදිනේ වෙලාව මදි වුණාම එහෙන් මෙන් කපලා ලස්සනට කොටලා බුලත් පිටක් වගේ ලස්සනට දෙන්න පුළුවන් දෙවනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය මෙන්න අහගන්න මම විශ්වාස කළෙමි ඒ නිසා කතා කළෙමි කියන්න මා සමග මම විශ්වාස කළෙමි ඒ නිසා කතා කළෙමි මේක තියෙන ගීතාවලිය 116 ද කොහෙද ඔව් 116 10 තියෙනවා ආ කතා කළේ මේ ලියා තිබෙන ලෙස ඇදහිල්ලේ එම ආත්මය ඇත්තවූ අපිත් විශ්වාස කරමුව මේ අපිට ඇදහිල්ලේ ආත්මයක් දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුටම දී තිබෙන බව පාවුළු කියනවා කොරින්තියයට අපිට මේ ඇත්තවූ අපිත් විශ්වාස කරමු අපිට තියෙනවා මොනවද අපිට තියෙන්නේ මේ ආත්මය මොන ආත්මයද ඇදහිල්ලේ ආත්මය අපිට තියෙනවා පාවුළු කොරින්තියට කියනවා කොරින්තියය ඔයාටයි මටයි අපිටයි අපිට මේ ඇදහිල්ලේ ආත්මය තියෙනවා ආමෙන් කියන්න ඇදහිල්ලේ ආත්මය තියෙන මොන ඒ ඇදහිල්ලේ ආත්මය තියෙනකොට මම මොනවද කරන්නේ මම විශ්වාස කරනවා කතා කරනවා කියන්න මා සමග විශ්වාස කරනවා කතා කරනවා ආයි කියන්න විශ්වාස කරනවා කතා කරනවා හදවතින් විශ්වාස කරනවා මුඛයෙන් ප්‍රකාශ කරනවා ආයි කියන්න හදවතින් විශ්වාස කරනවා මුඛයෙන් ප්‍රකාශ කරනවා හදවතින් විශ්වාස කරනවා මුඛයෙන් ප්‍රකාශ කරනවා දැන් ඔබගේ ලෙඩ රෝග ගැන හදවතින් විශ්වාස කරනවා ජේසුස් වහන්සේ ලැබූ කස පහරින් මට සුවය තියෙනවා කියලා ඊට පස්සේ මම මොනවද කරන්න ඕන මුඛයෙන් ප්‍රකාශ කරන්න ඕන අත්තික්කා ගහට කියනවා වගේ ඔබ කන්දට කියනවා වගේ කියන්න ඕන මට ජේසුස් වහන්සේ ලැබූ කස පහරින් මට සුවය තියෙනවා කියද්දි මොනවද වෙන්නේ ගහ පරවෙනවා හලෙලූයා තු කැඩෙනවා අත්තික්කා ගහ වියලෙනවා ඇයි මේක දෙවියන් වහන්සේගේ ඇදහිල්ල
මේක දෙවියන් වහන්සේගේ ඇදහිල්ල ඒ නිසා මම විශ්වාස කරනවා මම ප්‍රකාශ කරනවා රෝම 10ට එන්න කරුණා කළා 9 වෙනි වගන්තියට රෝම 10 9 වෙනි වගන්තිය ඔයා ගැලවීම ලැබුවත් මෙහෙමයි දරුවා ඔයා ගැලවීම ලැබුවත් මෙහෙමයි ඔයා සුවය ලබන්නෙත් මෙහෙමයි ඔයා ආශිර්වාදය ලබන්නෙත් මෙහෙමයි ඔයා නිදහස ලබන්නෙත් මෙහෙමයි ඔයා ඕන එකක් ලබන්නේ මෙහෙමයි එක ක්‍රමයයි තියෙන්නේ මොකද්ද ක්‍රමය දෙවියන් වහන්සේගේ ඇදහිල්ල කුමක් හේඳ ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් හැලෙලුයා දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ මළුන්ගෙන් නැගිටු බව සිතින් අදහන්නේ නම් දෙකයි කාරණා එකක් තමයි සිතින් අදහගත්තා මුඛයෙන් ප්‍රකාශ කරා සිතින් අදහගත්තා මුඛයෙන් ප්‍රකාශ කළා ජේසු ජීවමානයි කියලා සිතින් අදහගත්තා මුඛයෙන් ප්‍රකාශ කළා ජේසු කුරුසයට ගියා කියලා සිතින් අදහගත්තා මුඛයෙන් ප්‍රකාශ කරා උන්වහන්සේ ලැබූ කසපහරින් මට සුවය දෙනවා කියලා සිතින් අදහගත්තා මුඛයෙන් ප්‍රකාශ කරා මොනවද පාස්තර වෙන්නේ මම සුව වෙනවා අත් දෙකම සවන්න දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ අද ඔබට පළවෙනි සත්‍යතාවය මේ ඇදහිල්ල ගැන මට ඇදහිල්ල දී තිබෙනවා මොනවද මං කරන්න යන්නේ සිතින් අදහනවා මුඛයෙන් ප්‍රකාශ කරනවා සිතින් අදහනවා මුඛයෙන් ප්‍රකාශ කරනවා මං ජයග්‍රහණය ලබනවා ආමෙන් කියන්න හලෙලුයා හලෙලුයා අපි යාඥා කරමු පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති අද අපිට මේ ඇදහිල්ල දානය කළපු නිසා අද අපිට මේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ ඇදහිල්ල මගේ ඇදහිල්ල නෙමෙයි දෙවියන් වහන්සේ ඔබ අපේ ඇදහිල්ලේ ප්‍රමාණයට අපට බෙදා දුන් කිව් බව අපි විශ්වාස කරමින් මින් ඉදිරියට අපේ ජීවිතේ අපි ඇදහිල්ල පාවිච්චි කරන්න යනවා සිතින් අදහගෙන අපි කන්දට කතා කරන්න යනවා සිතින් අදහගෙන බාධාවට කතා කරන්න යනවා සිතින් අදහගෙන මුඛයෙන් ප්‍රකාශ කරන්න යනවා මං සුව වෙන්න යනවා මං ජයග්‍රහණය ලබන්ට යනවා මං සැනසීම ලබන්ට යනවා මං ආශිර්වාදේ ලබන්ට යනවා මම දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න යනවා මගේ ඇදහිල්ල පෙන්නලා උන්වහන්සේ කිව්වා ඇදහිල්ල නැතුව ප්‍රසන්න කරන්න බෑ කියලා උන්වහන්සේව මං උන්වහන්සේව සොයන කල මාව හම් උන්වහන්සේව මට හම්බ වෙන්න යනවා උන්වහන්සේ මට ස්වර්ගීය විපාක දානය කරන්න පොරොන්දු වුණා ඇදහිල්ලේ දෙවියන් වහන්ස ඔබට මේ හැම දරුවෙක්ම බාරයි स्पर्श कल मैनव येसु स्वांस के नामे एद हिलेन इंद समींदु वेतट हास कम कराई समींदु वेतट इन आय කමක් කරයි සමීදු වෙත එන ආයට යන දෙලෙන් ඇද හිලෙන් එන්න ඔතන මයික්‍රෝෆෝන් එක තියාගන්න සමීදු වෙතට හාස් කමක් කරයි karai samindu vet ena ai adde kosala gaana karana ada hille ada hille enna samindu vet haas kama karai samindu vet ena ai වෙලාව හරියටම 12 මාරයි හරියට 12:35 වෙසල්ල ඉවර කරන්න පුළුවන් අපිට පුළුවන් එක යාඥාවක් කරන්න පුළුවන් ඇදහිල්ලෙන් එන්න පුළුවන් කාටද ඇදහිල්ලෙන් එන්න පුළුවන් කාටද හැබැයි එන කෙනා ඔබ කාරණා දෙකයි කරන්න යන්නේ මොකද්ද කාරණාව සිතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරන්න යනවා මං සුව වෙන්න යනවා කියලා දුවගෙන එන්න පාසල් නැගිටින්න තක් ගාලා मुखें हर कमक
ප්‍රශ්නේ මොකක්ුණත් කමක් නැහැ. සිතින් අදහගන්න මුඛයෙන් ප්‍රකාශ කරන්ට මම සුව වෙනවා. මං සුව වෙනවා. දෙවියන් වහන්සේ මාව ස්පර්ශ කරනවා. දෙවියන් වහන්සේ මාව ස්පර්ශ කරනවා කියාගෙන එන්න. හාලෙලූයා. ඔබටම කියාගෙන එන්න. ඇදහිල්ලෙන් කියාගෙන එන්න. හාලෙලූයා. ඇදහිල්ලෙන් එන්න. ඇදහිල්ලෙන් එන්න. සමීඳු වේතට ආස්කම කරයි සමීඳු වේත එන ආයට යන් දෙවියන් වහන්සේට සුදි වේවා ආස්කම කරයි ස්වාමීන් වහන්සේ ආස්කම කරයි ස්වාමීන් වහන්සේ ආස්කම කරයි යන්න දෙවියන් වහන්සේට ගෞරව දෙමින් යන්න ආස්කම කරයි පුටුව ගන්න හැට වැහෙල වැඩ ගන්න දෙවියන් වහන්සේ හාස්කම කරයි දෙවියන් වහන්සේ හාස්කම කරයි දෙවියන් වහන්සේ හාස්කම කරයි ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ හාස්කම කරයි අද ඔබට ඇදහිල්ල නිකුත් කරා දෙවියන් වහන්සේ 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 අද ඔබට ඇදහිල්ල නිකුත් කරා ඔබගේ ඇදහිල්ලට ස්වර්ගීය විපාකය 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 එන්න දෙවියන් වහන්සේට කරන හැකි කිසි දෙයක් නැහැ අත්තිකා ගහ ඉවත් වෙන්න යනවා හලෙලූයා හඳ පහවෙන්න යනවා හඳ පහවෙන්න යනවා බාධා ඉවත් වෙන්න යනවා යේසුස් වහන්සේගේ නාමයෙන් බාධා ඉවත් වෙන්න යනවා යේසුස් වහන්සේගේ නාමයෙන් බාධා ඉවත් වුණා යේසුස් වහන්සේගේ නාමයෙන් බාධා ඉවත් වුණා බාධා ඉවත් වුණා යේසුස් වහන්සේගේ නාමයෙන් 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 පොඩකින් මේ මිනිස්සු මෙන් තියන් මේ මිනිස්සු මෙන් තියන් බාධා ඉවත් වුණා යේසුස් වහන්සේගේ නාමයෙන් 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 බාධා ඉවත් වුණා හලෙලූයා කඳ පහ වුණා ඔබගේ ඇදහිල්ලෙන් කඳ පහ වුණා දෙවියන් වහන්සේ මට ඇදහිල්ලක් දුන්නා දෙවියන් වහන්සේ මට ඇදහිල්ලක් දුන්නා කියාගෙන එන්න දෙවියන් වහන්සේ මට ඇදහිල්ල බෙදා දී තිබෙනවා ඇදහිල්ලෙන් මං ආවත් දෙවියන් වහන්සේ මාව නිදහස් කරනවා දෙවියන් වහන්සේ මාව නිදහස් කරනවා ඕ රබබා කශකලබා රීමා මකසිකලබා රබා ඕ රමසිකේ තෙරබබා කරබා හලෙලූයා හලෙලූයා මට කල නොහැකි කිසි දෙයක් නැහැ මට කල නොහැකි කිසි දෙයක් නැහැ මට කල නොහැකි කිසි දෙයක් නැහැ ඔබගේ ඇදහිල්ල ඔබ සුවකලා ඔබගේ ඇදහිල්ල ඔබට හාස්කම දුන්නා ඔබගේ ඇදහිල්ල ඔබට හාස්කම දුන්නා නිදහස් ඔබ ඔබ අද නිදහස් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ 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 නිදහස් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ ඇදහිල්ල ඔබට සපසිම දුන්නා ඔබගේ ඇදහිල්ල ඔබට හාස්කම දුන්නා ඔබගේ ඇදහිල්ල ඔබට හාස්කම දුන්නා හලෙලූයා හලෙලූයා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස් කල නිසා ස්තුති ඔබ නිදහස් කල නිසා ස්තුති ඔබ ආව නිදහස් කල නිසා ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස් කළා
විශ්වාස කරන්න මුකෙන් ප්‍රකාශ කරන්න කියන මම විශ්වාස කළා කියන මම විශ්වාස කළා මම ප්‍රකාශ කළා කියන මම විශ්වාස කළා මම ප්‍රකාශ කළා මම නිදහස් ආමෙන් ඔබ දේවාභිමුඛේ කරුණා කර වාඩි වෙන්න දේවාභිමුඛේ කරුණා කර වාඩි වෙන්න දෙවියන් වහන්සේ ඔබ සමගයි දෙවියන් වහන්සේ ඔබ සමගයි අපි දෙවියන් වහන්සේගේ මන්දිරයට ගෙන ආපු දේ එකතු කරන්ට යනවා අපි දෙවියන් වහන්සේගේ මන්දිරයට ගෙන ආපු දේ එකතු කරන්ට යනවා දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා අපි ඔබ හැම කෙනෙක්ම කිංග්ස් රිවයිවල් ජාත්‍යන්තර සභාවෙන් අපි ඔබව ආදරයෙන් පිළිගන්නවා අපට වඩා ඔබට ආදරය කරන බෝඩ වැඩියෙන් ආදරය කරන දෙවියන් වහන්සේ අද ඔබව ආදරයෙන් පිළිගන්නවා ඔබ මේ කිංග්ස් රිවයිවල් ජාත්‍යන්තර සභාවට ආපු නිසා ස්තුති ඔබ පළවෙනි වරට ආව නම් මේ ස්ථානෙට කරුණාකර ඔබ නැගිටින්න අපි ඔබට යාඥා කරන්ට යනවා පළවෙනි වරට ආව නම් නැගිටින්න මම ඔබට ආඥා කරන්නට යනවා ස්තුති ඔබ ආපු නිසා හැම සිකුරාදා දවසකම එන්න මේ ස්ථානෙට දෙවියන් වහන්සේ බලවත් දේ කරනවා දෙවියන් වහන්සේගේ අභිමුඛය මේකයි මම ඔබට කිව්වේ ඒ හෙබ්‍රෙව් 10:23 හැටියට උන්වහන්සේ 25 හැටියට උන්වහන්සේ කියනවා මේ රැස්වීම අහක දාන්න එපා මේ රැස්වීම ඉතාමත්ම බලවත් රැස්වීමක් මේ ජේසුස් වහන්සේගේ නාමයෙන් රැස්වෙන තැන බලය ක්‍රියා කරනවා ඔබ එකමුතු වෙනකොට බලය ක්‍රියා කරනවා ඔබ එක්සිට වෙනකොට බලය ක්‍රියා කරනවා හලෙලූයා අපි දැන් යාඥා කරන්නට යනවා අපි යාඥා කරන්නට යනවා හලෙලූයා මේ ඒ අලුතෙන් ආපු අයට අපි යාඥා කරමු පාස්ටර් ශාන්තට කියමු යාඥා කරන්නට කියලා යාඥා කරන්න මේ අයට දෙවියන් වහන්සේව හඳුනා ගන්නට කියලා හලෙලූයා සුති ආදරය බාතාතේ වහන්සේ මේ දරුවන්ට අද ඒ දරුකම නිතුන් නිසා ස්තුති කරනවා අද විශ්වාසයෙන් ඇදහිල්ලෙන් සියලු ජයග්‍රහණය ලබා ගන්නට ඔවුන්ට අද කියා දීපු නිසා ස්තුති කරනවා ප්‍රඥාවේ දෙලිදරව් වේද ආත්මයක් දෙන්න ස්වාමිනී ඔබ වහන්සේ අපට අද කිව්වා දේව ගෘහේ හිඳවන ලද්දෝ ආශිර්වාද ලබන්න ඕය කියලා ඔවුන්ගේ හදවතට අද කතා කරපු නිසා ස්තුති කරනවා ස්වාමිනී ආශිර්වාද ලබාගෙන හාස්කම ලබාගෙන අද සිට gedara ඉන්නට වෙන තැනක ඉන්නට නෙමෙයි ස්වාමිනී සෑම සිකුරාදාවකම පවුල හොයාගෙන එන්නට දේව අභිමුඛය හොයාගෙන එන්නට මේ දරුවන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ගේ බලාපොරොත්තු පරිදි අද ජූලයි 26 වෙනිදා ඔවුන්ගේ ජීවිතේ බලවත් දවසක් කරපු නිසා ස්තුති කරනවා. සෑම හාස්කමක්ම ඔවුන්ට ලබා දුන් නිසා ස්තුති කරනවා. විශ්වාසයෙන් ඇදහිල්ලෙන් යන්න. ජේසුස්වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි දෙවියන් වහන්සේගේ මන්දිරයට ගෙන ආපු දේ එකතු කරමු. කරුණාකරලා ඔබ ලෑස්ති වෙන්න දෙවියන් වහන්සේට දෙන්න. සතුටු සිතින් දෙන්න මගේ බයිබලයේ කියනවා දෙවියන් වහන්සේට සතුටු සිතින් දෙන්න කියලා. ඒ වගේම ඔබ දේව මන්දිරයට එනකොට හිස් අතින් එන්න එපා. ඔබ පඳුරක් අරගෙන එන්න. දෙවියන් වහන්සේට දෙන්න. දෙවියන් වහන්සේට මුල්පල දෙන්න. උන්වහන්සේගේ කොටස දෙන්න. උන්වහන්සේට උතුු සියල්ල දෙන්න. අපි යාඥා කරමු. අපට මහත්සේ ප්‍රේම කරන දෙවි පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති මේ වගේ රැස්වීමකට මේ වගේ සබාවකට මේ වගේ පවුලකට එකතු වෙන්න දීපු කරුණාව නිසා
ජීවමාන දෙවියන් වහන්සේ අද අප මැද්දේ ඔබ ඔබගේ ඔබට ප්‍රශංසාව ගෙන දෙන සෙනඟක් ඔබ වහන්සේ කළ නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමීනි අපි ඔබගේ දොරටුවෙන් ඇතුල් වුණා අපි ඔබගේ ඒ ස්වාමීන් වහන්සේ සුද්ධෙන් සුද්ධ ස්ථානයට ඇතුල් වුණා දැන් ස්වාමීනි අපි අපගේ පූජාව ඔබට ගෙන එනවා ඔබ බාරගත මැනව ඔබගේ හැම පොරොන්දුවක්ම ජෙහෝවා ජෛරේ සපේන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මේ දරුවන්ගේ ජීවිතවල ස්ථිර කළ මැනව ස්වර්ගයේ විවර කර ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව 30 ගුණෙන් 60 ගුණෙන් 100 ගුණෙන් ඔවුන්ගේ ජීවිත ස්පර්ශ කළ මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ නාමෙන් ඉල්ලා සිටිමුවා ආමෙන් ආමෙන් කරුණා කර ඔබ දෙවියන් වහන්සේගේ කොටස දෙවියන් වහන්සේට දෙන්න ඒ අතරතුරේ මම නිවේදන වලට නිවේදන කියන්න යනවා අපි මේ ස්ථානයේ හැම සිකුරාදා දවසකම උදෑසන 11ට අපි රැස් වෙනවා කරුණා කර පැමිණෙන්න මේ විතරක් නෙමෙයි අපිට සේවාවන් 10ක් තියෙනවා මේ මුළු එක්සත් එමීර් රාජ්‍යෙම අපිට සේවාවන් 10ක් තියෙනවා හැම එමීර් රාජ්‍යකම නැත්තම් ඩුබායි ෂාජා ජබල් අලි ෆුජේරා අබුඩාබි අලෙන් ඒ හැම ස්ථානයකම අජ්මාන් රෝලා හැම ස්ථානයකම අපිට සාකාවක් තියෙනවා ඒ නිසා අපි දෙවියන් වහන්සේට හොඳ අත්පලසන් ආදයක් දෙමු දෙවියන් වහන්සේ ඒ සුභාරංචිය ප්‍රකාශ කරමින් මදි මදි ආ කමක් නැහැ සල්ලි දිනනවා සල්ලි අතේ නිසා වෙන්න ඇති කමක් නැහැ හalleluya අද ඔබ පළවෙනි ආපු අය පළවෙනි වරට ආපු අය කරුණා කරලා අපි සභාව විවර වෙනවා 1:10 කාලෙ විතර වෙනකොට කරුණා කරලා පිටිපස්සට ගිහිල්ලා අපේ පාස්ටර් මලින්දවයි එවැගේම පාස්ටර් කුමාරවයි හම්බ වෙලා ඔබ ගැන අපි තව කරුණු දැනගන්න ඕන අපි ඔබට යාඥා කරන්න ඕන ඒ නිසා ඔබ ඒ දේ කරන්ට හැම බදාදා රාත්‍රියකම අපි සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වැල්ලා කියන බයිබල් පන්ති අපි තිබ්බා අපි ගිය සුමානේක ඉවර කරා අපි ගිය සුමානේ ඉවර කරා අපි ඊළඟ සුමානේ නැත්තම් මේ බදාදා විශේෂ බයිබල් පන්තියක් තියෙනවා විශේෂ බයිබල් පන්තියක් තියෙනවා ඉස්සර අපි විශේෂ බයිබල් පන්තියක් තියෙනවා මේ 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 බදාදා ඒ විශේෂ බයිබල් පන්තිය කරන්නේ පාස්ටර් මලින්ද ඒ බයිබල් පන්තිය අපි කරන්න යන්නේ අපේ රැකියාවල් තුල යහපත් ආචාර්ය ධර්ම අපේ රැකියාවල් වල තුල යහපත් ආචාර්ය ධර්ම දේව වචනේ හැටියට මම කොහොමද රස්සාව කරන්නේ මම සේවය කරන ස්ථානයේ මට ප්‍රශ්න තියෙනවා මට සේවය කරන ස්ථානයේ මට ඒව තේරුම් ගන්න දන්නේ නැහැ මට සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා මට දන්නේ නැහැ යාට එයා සමග හැසිරෙන්න සුපර්වයිසර් මාස්ටර්ක හරියට හැසිරෙන්නේ නැහැ නැත්නම් මම පාර්ට් ටයිම් තියෙනවා මට පාර්ට් ටයිම් දාලා එන්න බෑ මට පාර්ට් ටයිම් නැතුව මට බයිබල් පන්ති දෙන්න ඕන මේ වගේ ආචාර්ය ධර්ම තියෙනවා මේ හැමදේම ඔබට කියා දෙන්නට යනවා පාස්ටර් මලින්ද ඒ නිසා කරුණා කර පැමිණෙන්න මමත් එනවා මමත් අහගෙන ඉන්න යනවා 31 වෙනිදාට බදාදාට අපි ඒ බයිබල් පන්තියට හැම කන් දෙන්නට යනවා. ඒ වගේම කරුණා කරලා ඒ ලීඩර් ඉන් ටච් කියන වෙබ් අඩවියට ඔබ කරුණා කරලා ඇතුල් වෙලා ඔබ මේ ස්ථානයේ කරන ඒ හැම වැඩසටහනක්ම ඔබට බලන්න පුළුවන්. ඒ වගේම හාස්කමේ මොහොත මේ ස්ථානයේ අපි කරන මේ වැඩසටහන ශ්‍රී නාලිකාවේ සෙනසුරාදා දවසේ නැත්නම් හෙට දවසේ හැන්දෑව 5:00 5:00 6 අතර ඒ තිරගත වෙනවා එතකොට රස රටවල් 200කට 250කට විතර ඒක තිරගත වෙනවා අපි ආශිර්වාදයක් වෙලා තියෙනවා ඔබ ආශිර්වාදයක් වෙලා තියෙනවා ඔබගේ নমස්කාරය ආශිර්වාදයක් වෙලා තියෙනවා මිනිස්සු දෙවියන් වහන්සේට ගෞරවය දෙනවා ඒ වගේම ජීවිත ගණනාවක් සුව වෙලා තියෙනවා ජීවිත ගණනාවක් දෙවියන් වහන්සේව දැනගෙන තියෙනවා ජීවිත ගණනාවකට සමානකට සැරයක් දෙවියන් වහන්සේගේ වචනය අරගෙන යනවා ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු අපි වෙනුවෙන් යාඥා කරන්න ජල බෞතිස්මය ඊළඟ ජල බෞතිස්මය අගෝස්තු මාසයේ 30 වෙනිදාට අපි තබා තිබෙනවා ඔබට වතුර බෞතිස්මය ගැන දැනගන්න ඕන නම් කරුණා කරලා අපි අශස් ලගින් ඉල්ලන්න අපි ඔබට CD එකක් ලබා දෙන්නම් ඒ ගැන අහුම්කන් දීලා ඔබට ඒ ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් ප්‍රවාහන සේවාවල් වල ප්‍රශ්න තියෙනවා නම් කරුණා කරලා ඔය ටෙලිෆෝන් නම්බර් එක බලා ගන්න සහෝදර ජර්මිගේ ටෙලිෆෝන් නම්බර් එක ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රවාහන සේවයේ ඒ කරුණා කරලා අපිට දැනුම් දෙන්න ඒ වගේම ඔබ සමහරලාට මේ ස්ථානෙට රස්සාවක් නැතුව එන්ට ඇති ඒ රස්සාවක් නැතුව ඔබ ආවනම් දෙවියන් වහන්සේ ඔබට රස්සාවක් දෙන්න යනවා අපි නෙමේ දෙන්නේ අපි ගාල් රස්සාවල් නැහැ නමුත් ඔබට දෙවියන් වහන්සේ රස්සාවක් දෙන්න යනවා පාස්ටර් බාලසූරේව අපි පත් කරලා තියෙනවා දෙවියන් වහන්සේ පත් කරලා තියෙනවා ඒ සේවය කරන්නට ඔබ කරුණා කරලා 1:10ට ගිහිල්ලා ඒ පාස්ටර් බාලසූරියව හම්බෙලා කතා කරගන්න. ඒ වගේම ඔබ දෙන හැම උදව්වක්ම නිසා ළමා නිවාසයට දෙන හැම උදව්වක්ම නිසා ස්තුති කරනවා. අපේ ළමා නිවාසය තියෙන්නේ උස්වැට්ට කෙයියාවේ සන්ෂයින් විලේජ් එකේ. දැන් ළමයි 25ක් විතර ඉන්නවා. මොකද අපිට ඒ ලොකු ළමයි ටික ගෙදර අරින්න වුණා. දැන් අපිට ළමයි 25ක් විතර ඉන්නවා. හොඳින් කරගෙන යනවා. ඒ වගේම පාස්ටර් ක්‍රිස්ටොෆර් දැන් එකතු වෙනවා පළවෙනිදාට
එවැගේම සර් සහෝදර දයාල් පවා නැවත එකතු වෙනවා ඒ නිසා ඒ නිවාසයේ කටයුතු ඉතාමත් මොහොඳින් කරගෙන යන්නට යනවා දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරනවා ඔබ දන්නවා අපි ආහාර ගේනවා කෑම හදලා ගේනවා අපේ ගෙදරින් ඒ කෑම ගන්න ඒ වලින් තියෙන ඉතාමත්ම සුළු ලාභයයි ඒ සුළු ලාභය පවා හම්බ වෙන්නේ නැහැ අපිට ඔයා ගත්තේ නැත්නම් ඔයා එක සල්ලි දීලා ගන්න කණ්ඩ කාලා ආශිර්වාදයක් ලබන්න ඒ වගේම මේ ළමා නිවාසයට කාලා උදව් කරන්න අපේ ගියසුමාන්ට පිටසුමානේ මේ ගියසුමානේ ඇත්තෙම පෞල් වැඩසටහනේ DVD එක පැය 5ක DVD එකක් ඩිරාම් 10කට ඔබට ලැබෙනවා ආශිර්වාදලත් පෞල් ජීවිතය නැමැති ඒ මාත්‍රකාව යටතේ අපි එදා මම හිතන ජූනි 6 වෙනිදා තුකල කරපු ඒ පෞල් වැඩසටහනේ DVD එක කරුණාකරලා සල්ලි දීලා ගන්න ඔබට එපා නම් ඔබ කසාද බඳලා නැත්තම් කාට හරි අරගෙන ගිහිල්ලා කසාද බඳින්න ඉන්න එක්කෙනෙකුට දෙන්න පෞල් කැඩෙනවා කාගේ හරි පෞල් කැඩෙනවා කියලා ඔයාලට අහනවා නම් මේ මේ DVD එක ගිහිල්ලා දෙන්න ඒගොල්ලන් ආශිර්වාද ලැබලා පෞල් සමාදානය වෙන්නට යනවා ආමෙන් කියන්න හලෙලූයා ඒ නිසා එක් පැය පහක ඒ වැඩසටහන ඔබට අහගන්න පුළුවන් DVD එක ඒ වගේම ඊට ඉස්සෙල්ලා සමානේ අපි CD එකක් අපි නිකුත් කරා ස්ත්‍රීන් 7 දෙනාගේ දේශනා 7 මේ ස්ථානයේ මම අද පටන් ගත්තා වගේ ශ්‍රේණියක් පටන් ගත්තා ඒ ස්ත්‍රීන් 7 දෙනාගෙන ස්ත්‍රීන් 7 දෙනෙක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ආවා අපි ඒ ගැන දේශනා කරා ශුද්ධාත්මයන් වහන්සේ දේශනා කරා ඉතාමත්ම ආලේපලත් දේශනා කරුණා කළ ඔබව අහුන්කම් දෙන්න ඔබ ගෙදර ගෙනියන්න ඔබ කාට හරි දෙන්න මිනිසුන්ට දෙන්න ආශිර්වාද කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි ඩිරම් 10ක් දෙන්න අපිට ඒ නිසා කරුණා කළා ඒ ස්ත්‍රීන් 7 දෙනාගේ දේශනා ගන්න ඒ වගේම පර්ණ CD තියෙනවා අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ගැන කියපු අපේ බයිබල් පන්ති ඒ වගේම දිව්‍යමය සුවය ගැන කතා කරපු බයිබල් පන්ති ඔබ කොහොමද දෙවියන් වහන්සේට දෙන්න ඕන කියලා නිර්හාරව ඉන්න ඕන කියලා ඒ වගේම යාඥා කරන්න කොහොමද කියලා ලෝකෙන් ජයග්‍රහණය කරන්න කොහොමද කියලා අපි මේවා ගැන බයිබල් පන්ති කරලා තියෙනවා කරුණා කරලා ඒවා සල්ලි දීලා ගන්න මේවා ඩිරම් 5යි ඒ වගේම ප්‍රශංසාවසා නමස්කාරය ඔබ මේ සභාවට ළඟදී ආපු කෙනෙක් නම් ප්‍රශංසා නමස්කාරයේ ගීතිකා තියෙනවා ගීතිකා 10ක් 12ක් විතර තියෙන CD තියෙනවා ඒවා ඩිරම් 5කට ඔබට ලබා ගන්න පුළුවන් ඒ හදවතේ සෝරි මුකේ ප්‍රශංසාව සහ හදවතේ নমස්කාරය කියලා. ඒ නිසා පාස්ටර් ජෙරොම්ගේ CD පවා තියෙනවා අපි ගාව. කරුණා කරලා ඒ රෝහිණිගෙන් ගන්න. රෝහිණි නිවාඩු ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඇගේ සේවය ඉතාමත්ම හොඳ සේවයක්. ඈ හොඳින් කරගෙන යනවා. අපි දෙවියන් වහන්සේට ගෞරවය දෙනවා හැම දෙයකින්ම. මේ සුමානිය තුලත කවුරු හරි ලංකාවට යන කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා නැගිටින්න අපි ඔබට යාඥා කරන්නට යනවා. ඔබ නිවාඩු යන කෙනෙක් ඉන්නවා නම් නැත්නම් අපි සභාව දාලා යන කෙනෙක් ඉන්නවා නම් අපි ඔබට යාඥා කරන්න යනවා පාස්ටර් තුෂාර යාඥා කරන්න මේ ආයත හාලෙලූයා ආදර දෙවිපියාණනි නාස්ත්‍රි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීන් වහන්සේ මේ ලංකාව බලා යන සෑම දරුවෙකු බාර කරලා යාඥා කරනවා ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ ඒ යන ගමනේදී ඔබ වහන්සේ ඔවුන් සමග ඉඳගෙන ඔවුන්ට ආශිර්වාද කළමනව ඔවුන් යන ඒ ගමනේදී ඔබ වහන්සේ ඔවුන් සමග ගිහිල්ලා ඔවුන්ගේ ස්වාමීන් වහන්සේ ඔවුන් සමග හැසිරිලා ස්වාමීන් වහන්සේ ඔවුන්ට අවශ්‍ය කරන සෑම දෙයක්ම ඔබ වහන්සේ ලබා දෙන්නට කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ නැවත ඒ අයව මේ ස්ථානට ගෙනලා ඔබ වහන්සේගේ සාක්ෂියක් අසන්නට ඔබ වහන්සේ සලස්වන සාය ස්තුතියි නාස්රිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හල්ලෙලූයා උන්වහන්සේ විශ්වාසවන්තයි ආමෙන් ඒ හැම නිවේදනයකටම අපි අහම්කම් දුන්නා අපි දැන් යාඥා ඉල්ලීම් වලට යාඥා කරන්නට යනවා ඔබ මේ යාඥා ඉල්ලීම් ලියද්දිම දෙවියන් වහන්සේ ඔබගේ අතුලාන්තය දැක්කා අපි අද හෙබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදය ගැන කතා කරා හෙබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදය කියන්නේ ඇදහිල්ල තියෙනවා නම් ඔබගේ ඇදහිල්ලට දෙවියන් වහන්සේ ස්වර්ගීය විපාක දෙනවා කියලා අද ඔබ මොන ආශාවකින් ආවද මේ ස්ථානෙට මොන අවශ්‍යතාවයක් ඇතුව ආවද මේ ස්ථානෙට මොන අවශ්‍යතාවයක් ඇතුව මේ යාඥා ඉල්ලීම් ලිව්වද අපි මොනවද කරන්නට යන්නේ අපි දෙවියන් වහන්සේට බාර දෙන්නට යනවා ඔබගේ අත්යොමු කරන්න මේ යාඥා ඉල්ලීම් වලට දයාබර පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති මේ වගේ සබාවක් දී තිබෙන නිසා මේ වගේ පවුලක් දී තිබෙන නිසා මේ වගේ ඇදහිල්ලක් දී තිබෙන නිසා ස්වාමිනී අපි මේ ඇදහිල්ල කරන කොටගෙන මේ හැම යාඥා ඉල්ලීමක්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පාද පාමුල තියෙනවා අපිට ඉන්නේ එක මැදිහත්කාරයයි අපිට ඉන්නේ එක අද්වාකත් අපිට ඉන්නේ එක එක් තැනත් එකම තැනන් වහන්සේ ඔහුගේම ලේ පූජා කරමින් ඔහු දෙවියන් වහන්සේට ඔප්පු වුණා. අද දෙවියන් වහන්සේගේ දකුණු පස ඉඳගෙන අපට මැදිහත්කාරකම් කරනවා. මේ හැම යාඥා ඉල්ලීමක්ම ලියපු හැම කෙනෙකුටම මැදිහත්කාරකම් කරන මහා උත්තම පූජක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්පර්ශ කළ මැනව. නිදහස් කළ මැනව. හැම පිළිකාවකටම අණ කරනවා.
ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වෙන්න. හැම දියවැඩියා රෝගයකට මාන කරනවා, හැම අංශභාග රෝගයකට මාන කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හැම ලේ රෝගයකට මාන කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හැම ඩෙන්ගු රෝගයකට මාන කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හැම හැම රෝගයකට මාන කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනී සැපීම වහන්සේ දානය කළ මැනව, සැනසීම දානය කළ මැනව, සුවය දානය කළ මැනව, ආශිර්වාදය දුන මැනව, ජයග්‍රහණය දුන මැනව, පෞල් සමාදානය දුන මැනව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් රැකියාව දොර ඔබ වහන්සේ විවෘත කළ මැනව, ස්වාමින් වහන්සේ ගැලවීම දුන මැනව, ජේසුස් වහන්සේගේ නිර්මල වූ නාමයෙන් ඉල්ලා සිටිමු. ආමෙන්. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. මේ ස්ථානයේ සාක්ෂි දෙක තුනක් තියෙනවා. සාක්ෂි දෙක තුනක් තියෙනවා. මම ඔබ සමග බෙදා ගන්නට යනවා. මම දන්නේ ඔබ ඉන්නවද නැද්ද කියලා මේ ස්ථානයේ. බදාදා අපිට ලැබිච්ච සාක්ෂියක් මේ ස්ථානයේ. එයාගේ නම සුනිලා. සිස්ටර් සුනිලා ඔබ ඉන්නවා නම් කරුණාකරලා ඔබ ඉන්න ආසනේ නැගිටින්න. සිස්ටර් සුනිලා ඔබ බයිබල් පන්තියට එන ඒ සුනිලා කියනවා ආසපොලෝ මැව් අබා පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති වේවා. ස්වාමිනිය ඔබවහන්සේ මගේ මල්ලිව සුව කරපු නිසා ස්තුතියි කියලා කියනවා. ගිය බදාදා මගේ මල්ලි ජානකට ඩෙන්ගු රෝගය වැළඳී සභාව යාඥා කළා. ඊළඟ සෙනසුරාදා ඔබ ඔබවහන්සේම සුවය දීලා මගේ මල්ලිව රෝහලෙන් ගෙදර ගෙන ආවා. හාස්කමේ ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා. අත්පොළ සන්නාදයක් දෙන්න දෙවියන් වහන්සේට. සුනිල ඇවිල්ලා නැද්ද? සුනිල නාවට කමන්නේ ජේස් වහන්සේ ආවා. ගිහන් ඉංග්‍රීසියෙන් ලියලා තිනවා. ගිහන් කියනවා මෙතන ඒ නිවන් කියලා කෙනෙකුට පුතෙකුට එයාත් යාඥා කරලා තිනවා. මෙයා ඒ මිනිස් ඒ කෙනත් ICU එකේ හිටියේ. ICU එකේ ඩෙන්ගු උණ හැදිලා කියලා ICU එකේ හිටියේ. නමුත් මෙයා ඒ යාඥා කරලා තිනවා. ඒ වගේම යාඥාව බාර දීලා තිනවා. නමුත් දෙවියන් වහන්සේ දවස් දෙකක් ඇතුළත එයාව නෝමල් වෝඩ් එකකට ගෙනත් තිබෙනවා. හතරවෙනි දවසේ එයාව රෝහලෙන් ඩිස්චාර්ජ් කරලා තිනවා. ඒ නිසා හැම ගෞරවයක්ම මහිමයක්ම දෙවියන් වහන්සේට දෙනවා. හොඳ අත්පල සන්නාදයක් දෙන්න ගියාන්. ගියාන් නැගිටින්න ඔය ස්ථානේ. දෙවියන් වහන්සේ ඔබගේ යාඥාව අහලා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කළා. ඒ දරුවගේ ඩෙන්ගු රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුව කළා. ICU එකෙන් නිදහස් කළා. මෙතනක් තියෙනවා තව එකක්. තවත් ඩෙන්ගු රෝගයක් තියෙනවා. පරාජිත ඩෙන්ගු රෝගයක්. ළඟින් එක්කන්ට කියන්න පරාජිත ඩෙන්ගු රෝගයක් කියලා. ඔය හැමදේම පරාජිතයි. මම පාසල් දිල්ගන්ෙන් තමයි ඉගෙන ගත්තේ. කවදාවත් ඒ ලෙඩ රෝගයක නම නිකන් කියන්න එපා. ඩෙන්ගු රෝගය කියලා ඩෙන්ගු රෝගය කියන්න එපා. මොනද එනම් කියන්න ඕනේ? පරාජිත ඩෙන්ගු රෝගය. ඇයි? ඒ ඔක්කොම රෝග පරාජය වුණා මෙතනදී. ඒ ඔක්කොම රෝග මේ කල්වරි කුරුසයේදී පරාජය වුණා. ආමෙන්. පිළිකාව පරාජය වුණා. ආමෙන්. යක්ෂයා පරාජය වුණා. ජේසුස් වහන්සේ ප්‍රකාශ වුණේ යක්ෂයව විනාශ කරන්නටයි. ඒ නිසා පරාජය වෙච්ච ඒ ලෙඩ රෝගයක්. මේ කෙනා කියනවා දිල්රුක්ෂි පෙරේරා කරුණාකරලා ඔබ නැගිටින්න. මගේ සහෝදරිය නයනා කුමාරි ඩෙන්ගු උණ රෝගය වැළඳී ගම්පහ රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලැබමින් සිටි අතර ඇගේ තත්ත්වය බරපතලව තිබූ නමුත් අපි හැම කෙනෙක්ම අපේ ස්වාමින් වහන්සේට යාඥා කළා. බදාදා සිකුරාදා යාඥා ඉල්ලීම් දීලා යාඥා කළා. අප හැමගේ යාඥාව මැදේ වැඩවසන්නා වූ ජීවමාන ජේසු ක්‍රිස්තු වහන්සේගේ බලවන්ත වූ හස්තයම ඇය ස්පර්ශ කර ඇයට දිව්‍යමය සුවයදී දින 6කට පසු ඇය නැවත නිවසට ගෙන ආවා. ඇය ස්වාමින් වහන්සේ තුල ගැළවීම ලබා නැති නමුත් ඇගේ විශ්වාසය ඇය පැවසුවා ඔයාලගේ යාඥාවට පිළිතුරු දී ජේසු මාව සුව කළා කියලා. හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න දෙවියන් වහන්සේට. ජේසුස් වහන්සේ ජීවමානයි. හලෙලූයා. ආමෙන්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. හලෙලූයා. තව එකක් තියෙනවා. ඒ අල් බරහා රෝහලේ සේවය කරන සහෝදරයන් කියලා කියනවා. එක්කෙනෙක් නෙමෙයි මේ කාණ්ඩයක් මං හිතන්නේ. ඒගොල්ලෝ කියනවා ජේසු ජීවමානයි. අල් බරහා හොස්පිටල් එකේ සේවය කරන NCE අපි කම්පැනියට කොන්ට්‍රැක්ට් නැතුව 2012 දෙසැම්බර් ඉඳලා මේ වනතෙක් මාසෙන් මාසේ කාලය දෙමින් පැවතුණා. එම රෝහලේ අපේ කොම්පැනියට අවුරුදු 20කට ආසන්න කාලයක් දිගටම කොන්ට්‍රැක්ට් තිබුණා. අපි යාඥා කළා, නොකඩවා යාඥා කළා. අපේ ආත්මික පියවරුන් ලවා යාඥා කළා. යාඥා ඉල්ලීම් දුන්නා. අපේ යාඥාවට පිළිතුරු දුන් ස්වාමින් වහන්සේ දිගටම අපට කොන්ට්‍රැක්ට් එක ලබා දුන්නා 2016 වෙනකන්. හැලෙලූයා. මගේ දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඒගොල්ලෝ කියනවා. උන්වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ.
काले प्रश्नयक नह अपि नोदन्नाउ अमारु महद्दे कलहकि देवियन वहांसे अपि नाम दिन्ने स्तुति जेसुनि ओब कल महद्दे निसा ओब जीवमानव अप समग सिटन निसा स्तुति वेवा कियला ए एनसीए के सहोदरियन करुणा कल नगिटिंड अपि देवियन वहांसेट गौरवे देंट यानवा मंग इतन ओब अविल्ला ऐति कियला देवियन वहांसेट स्तुति वेवा होंद अत्पलसन नादयक देन्न देवियन वहांसेट मदि मदि अय्यो ओगलो मरला वगेने अद अदिल कथा करेको सद्य सद्य मदि अंबो लुकू लुकू साक्षी मेक देविका यतुल सीलु देना किल के नगेटिन बलन देविका यतुल सीलु देना देविका यतुल सीलुम देना ओ सीलु दुलाम नगेटिन हम बिन्ने अकेनवा जेसुनि ओब जीवमानाई स्वामिनी प्रशंसा वेवा स्तुतिवंत वेवा स्वामिनी ओब करे विश्वास करमी महाट शक्ति वो स्वामिनी ओबट प्रेम करमी मगे विलाप शब्दे मगे खानलव मगे याज्ञा पिलिगत्सेक मा लंका वेसिट दुबई देशेट फैमिनी विसिट वीसा अरगेन मा मीट पेर दुबई रटे अवुरुदु हतरक सेवे कर अतत मेवर फैमिनी मा हट नोसितु परिधि खरदर बोहोमेकट मुहुण देन्न सिदु वुना दुबई साजा बा दुबई नोगिय तनक नै मास एकक दवस 15क अतुलत रकिया होया सिटी मागे सीवी दी इंटरव्यू गिहिं तोरागत मा नवत कथा कर किया सिटी लंकावट वीसा नोदेन बव दन्वा सिटिया දවසින් දවස ගත වුණා පෑ 24 ඇඩුම් කඳුලින් નિયમિત වේලාවට කෑමද බීමද නොගත් මා කා සමගත් කියා ගත නොහැකි පරිදි මා පසුතැවිලි වුණා දුක් වුණා වීසා අවසන් වීමට දින 8ක් හරියටම මා ලංකාවට යන්න තීරණය කළා නැවත එන අදහසින් ඒත් ඒ සිතුවිල්ලට මා හට උදව් උපකාර මා ඉහලින් ලැබුණා මා සමග සිටින අක්ක කෙනෙක් පළමුව බදාදා දින බයිබල් පන්තියට රැගෙන ආවා එන්න බෑ අක්කා යන්න කීවා එවිත නැහැ නැ එන්න 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 යන්න කියලා බල කරලා සිටියා බයිබල් පන්ති අවසානයේදී පාස්සල ළඟට රැගෙන ගියා යාඥා කළා හැකි ඉක්මනින් විසඳුම ලැබෙන ලෙසට නොවරදවාම සිකුරාදා දින පැමිණියා බදාදා දින පැමිණියා සෙනසුරාදා දින සමන් බ්‍රදර්ගේ යාඥා ශෛලයට නොවරදවාම ගියා මගේ කන්නලව දෙවියන් වහන්සේගේ නිර්මල ලේවල සංගවා සිටියා මා යාඥා කළ ලැබෙන විසඳුම ලෙස දෙස විසඳුම දෙස දෙනෙක් අර බලා සිටියා වීසා කෙරෙහි තිබුවා වූ විශ්වාසය මගේ ජීවිතයට අලුත් යමක් එකතු කළා ජූනි 26 වෙනි දින මං හට ඩුබායි දේශය තුල දෙපයින් සිට ගැනීමට වීසා ලැබුණා ජූනි 27 වෙනිදා ඔමාන් ගිහින් වීසා මාරු කරගෙන ඇවිත් දෙවියන් වහන්සේට ස්තුති කළා ප්‍රශංසා කළා ඔබ මා දේශ බැලුවා නිත්‍යානුකූලව දවසරක් තුල හොඳ රැකියාවක්ද රැකියාව සරලන මුදලක්ද මා හට ලැබුණා මගේ දෙවි වූ ස්වාමිනී සදාකල්ම ඔබට ස්තුති කරන්නෙමි ප්‍රේම කරන්නෙමි ප්‍රීතිවන්නෙමි දේවිකා කරුණාකර ඔබ නැගිටින්න දෙවියන් වහන්සේට ස්තුති වේවා හොඳ අත්පලසන් නාදයක් දෙන්න හොඳ අත්පලසන් නාදයක් දෙන්න දෙවියන් වහන්සේට ස්තුතිය දැම්මන අතරගෙන ඉන්නේ එන සුමාන්ට ආ වාරි කට්ටයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ මුළු ශක්තියෙන් ආත්මයෙන් සැබෑකමෙන් ඔබට ස්තුති කරනවා මගේ කකුල් දෙකේම යටිපතුල් වේදනාවෙන් රිදුමෙන් හිටියා බෙහෙත් ගෑවත් බීවත් කෑවත් බීවත් සුවයක් තිබුණේ නැහැ ගිය සිකුරාදා 19 වෙනිදා අපේ සභාවේදී පාස්ටර් සුද්ධාත්මයන් තුලින් කතා කරලා කිව්වා කකුල් වල යටිපතුල් වේදනාවෙන් සිටනා එන්න කියලා ඒ යසායා 53 පහේ හැටියට දෙවියන් වහන්සේ සුව කරනවා කියලා ඒ පරිදි උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ මම ඇදහිල්ලෙන් ඒ වචනය පිළිගෙන ගොස් යාඥා කරගත්තා දැන් මට සම්පූර්ණ සුවයි මගේ ස්වාමින් වහන්සේට ස්තුති වේවා මේ බණ්ඩාරවෙල සමන් අපේ පාස්ටර් කෝ නැගිටින්න බලන්න හල්ලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා හොඳ අත්පලසන් නාදයක් දෙන්න කරුණාකර නැගිටින්න අහගන්න පිළිගන්න අපි නමස්කාර කරන්නේ නැහැ නේද පුතා මොකද එක සින්දුවක් ඉතුරුනා නේද හා ස්පර්ශ කරන් ගහන්න හල්ලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා හැම කෙනෙක්ම දැත් ඔසවන අපි තව විනාඩි 5යි අපි තව විනාඩි 7ක් විතර නමස්කාර කරන්නට යනවා සමා වෙන්න මම මේ පැය කමාර තුල ක්‍රීම නිසා තමයි මේක හයියෙන් කරන්න ඉක්මනට කරන්නේ නමුත් හැමදේම හොඳින් කරගෙන යනවා දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න ඒ නිසා කරුණා කළා කට්ටිය ඔබ 11 වෙනකොට හරියට එන්න මේ ස්ථානෙට ඔබ 11ට આવොත් මට 11:10ට පටන් ගන්න පුළුවන්. ඔබ 11යි කාලට આવොත් 11 මාර වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මන් කරන්න සවුන් කට්ටිය, ටෙලිවිෂන් කට්ටිය කරුණා කරලා ඉක්මන් කරන්න. දැනට අපි 11 මාරට පටන් ගන්නෙ. පුළුවන් නම් මට 11යි 20 කරලා දෙන්න. මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ආමෙන්. 11යි 20ට කරමු ඊට පස්සේ. ආ
නංගින් එක්කනට කියන්නේ 11 20 කරමු කියලා ඊට පස්සේ 11 20 ට පටන් ගමු ඊට පස්සේ කරන් මගේ පියාණනේ ඔබව නමදින්නට ස්පර්ශ කරන් මගේ පියාණනේ ඔබව දකින්නට නැවත වාරයක් කියන්න ස්පර්ශ කරන් මගේ පියාණනේ ඔබව නමදින්නට ස්පර්ශ කරන් මගේ පියාණනේ ඔබව දකින්නට ස්පර්ශ කරන් මගේ යේසුනේ පාපය නොකරන්නට ස්පර්ශ කරන් මගේ පියේසුනේ ඔබ තුල රැඳෙන්නට පිරිමි අය පමණක් ගායනා කරන්න මා සමග අපි ගායනා කරමු ස්පර්ශ කරන් මගේ ජේසුනේ පාපේ නොකරන්නට කියලා පිරිමි අය පමණක් ගායනා කරන්න ස්පර්ශ කරන් මගේ යේසුනේ පාපය නොකරන්නට ස්පර්ශ කරන් මගේ යේසුනේ ඔබ තුල රැඳෙන්නට අපි ඔක්කොමලා ගායනා කරමු ස්පර්ශ කරන් මගේ යේසුනේ පාපය නොකරන්නට ස්පර්ශ කරන් මගේ යේසුනේ ඔබ තුල රැඳෙන්නට ස්පර්ශ කරන් මගේ සුදතුනේ බලයෙන් පිරෙන්නට අතොසවන්න හැම කෙනෙක් ස්පර්ශ කරන් මගේ සුද තුනේ සේවය කරන්නට ස්පර්ශ කරන් මගේ සුද තුනේ බලයෙන් පිරෙන්නට ස්පර්ශ කරන් මගේ සුද තුනේ සේවය මගේ යාළුවෙක් ආවද සභාවට මගේ යාළුවෙක් ආවද සභාවට රියල් කියලා රියල් වගේ පුතාව ගෙනවද අවිල ගියාද එස්කම් ඇතුළුණා ඊට පස්සේ කොහෙ ගියාද දන්න හරි කමක් නැහැ මට හම්බ වෙයි අපි ආඥා කරමු स्पर्श करन मगे शुद्ध तुने स्पर्श करन मगे शुद्ध तुने बलयन पिरन्नट स्पर्श करन मगे शुद्ध तुने सेवय करन्नट स्पर्श करन मगे सुद तुने सेवे करन ओब गातोस वाला हालेलुया इल्लन बाले स्पर्श करन मगे सुद तुने सेवय करन्नट वी कैन सिंग वन मोर थिंग वी कैन सिंग मानिसा मानिसा अभी गायना करमु तव तप्पर दोनक तीन अपट गायना करन අපිට විනාඩි දෙකක් තියෙනවා ගායනා කරන්න. අද හැම කෙනෙක්ම නිදහස් වෙන්න යනවා. අද හැම කෙනෙක්ම නිදහස් වෙන්න යනවා. මම මේ මොහොතේ යාඥා කරන්න යනවා. පියාණනි,
ඔබට අනේක වාරයක් స్తుති කරනවා සභාවට දී තිබෙන බලය නිසා සභාවට දී තිබෙන ආධිපත්‍ය නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ ආධිපත්‍ය නිසා స్తుති කරමින් ස්වාමිනී හැම දුර්වලකමකටම ආන කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ දරුවන්ගේ ජීවිතවලින් මේ මොහොතේ ඉවත් වෙලා ස්වාමිනී අධය යාඥා කරගත්ත පාස්සලට කියලා එයා යාඥා කරගත්ත එයාගේ ඇදහිල්ල ඔබ වහන්සේ දැක්කා ස්වාමිනී ස්වර්ගීය විපාක ඔබ වහන්සේ දාණය කළා දිව්‍යමය සුවය දාණය කළා ඔබ වහන්සේ එයාව නිදහස් කළා හැම රෝගයක්ම ඉවත් කළා හැම දුර්වලකමක්ම ඉවත් කළා ස්වාමිනී හැම හාස්කමක්ම ඔවුන්ගේ ජීවිතවල ඔබ වහන්සේ ඇතුල් කළා ඔබ වහන්සේ ස්වාමිනී ප්‍රකාශ වුණේ යක්ෂයාගේ ක්‍රියා විරහිත කරන්නයි කියලා කිව්වා යක්ෂයාගේ ක්‍රියා එයාගේ ජීවිතවල ඔබ ඉවත් කළා පෞල් සමාදානය කළා ඔබ වහන්සේගේ සැපීම දුන්නා සැනසීම දුන්නා ඔබ වහන්සේ ජයග්‍රහණය දුන්නා ආශිර්වාදය දුන්නා හැම ආත්මික ආශිර්වාදයකින්ම ඔබ වහන්සේ අපිව ආශිර්වාද කර තිබෙනවා දැන් ස්වාමිනී ඒ හැම ආත්මික ආශිර්වාදයක්ම ස්වාමින් වහන්සේ ඒ ශේස්ත්‍රයේ සිට දැන් ඔබ වහන්සේ පෘථුවියට මේ අයගේ ජීවිතවලට මේ අයගේ පෞල්වලට මේ අයගේ රැකියාවල් වලට ඔබ වහන්සේ දැන් නිකුත් කරන නිසා අපි ඔබට අනේක වාරයක් స్తుති කරනවා යේසුනි ඔබ වහන්සේ ලැබූ කසපහරින් අද මේ දරුවන් හැම කෙනෙක්ම සුවයි ඔබ වහන්සේ ලැබූ තුවාල වලින් අද මේ හැම දරුවෙක්ම සුවයි ඔබ වහන්සේ අද අපිට කිව්වා ජාසිතින් විශ්වාස කරන්න මුකෙන් ප්‍රකාශ කරන්න යේසුස් මහත්මයාත් එක්ක ගහට කතා කරා වාගේ ඔබත් කතා කරලා කියන්න මේ කන්දට ඉවත් වෙන්න කියලා කන්ද ඉවත් වෙන්න යනවා කියලා හැලෙලූයා ඔබට ස්තුති වේවා ස්වාමිනේ මානිසා ganga galuwe manisa 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 ele ganga galuwe manisa ele ganga පහරින් අය තැලුනේ ජේසුනි ඔබේ පිට ඉරුනේ මාසුව එද එහි තිබුනේ මානිසා Hallelujah ඔබට స్తుති වේවා ස්වාමිනී ගංග කැලුවේ යේසුනි ඔබට స్తుති වේවා ගැලුවේ ඔබ නිසායි මා නිසායි තවමත් ඒ ගඟ ගලනවා විශ්වාස කරන ඕනෑම කෙනෙකුට සුවය දෙන පිණිස ඒ ගඟ ගලනවා ඔබ අද පළවෙනි වරට ආවා වෙන්න පුළුවන් නමුත් ඒ ගඟ ගලනවා ඔබ වෙන ආගමක වෙන්න පුළුවන් නමුත් ඒ ගඟ ගලනවා ඔබ වෙන ඇදහිල්ලක වෙන්න පුළුවන් ඒත් ඒ ගඟ ගලනවා හැලෙලූයා ඔබ ආද වෙන්ට ඇති ජේසුස් මහත්මයාගේ යහපත්කම ගැන ඇහුවේ ඒත් ඒ ගඟ ගලනවා දැන් ඒ ගඟ ඔබගේ ජීවිතය වෙතට ගලනවා ඔබ නිදහස් වෙනවා ඔබ පළවෙනි වරට අද මේ ස්ථානෙට ආවා ඒ ගඟ ඔබගේ ජීවිතයට ගැලුවා ඔබ නිදහස් වුණා ඔබට ස්වර්ගය ඇති වෙනවා දැන් අපගේ පියු දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් උන්වහන්සේගේ ජාතක පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මන් වහන්සේගේ මීරි හවුලත් මග පෙන්වීමත් නැවත ජේසුස් වහන්සේ මධ්‍ය භවණෙන් ඇවිත් අපව ගෙන යන තාක්කල් අප අතරත් අප තුලත් සදා කාලයෙන් සදා කාලයටම වේවා ආමෙන් ආමෙන් ඔබ සැමට ජේසු පීඨයි කරුණාකරලා මේ ශාලාවෙන් ඉක්මනට